අමරණීය අමරසඳ නැති මේ රාත්‍රිය ඇත්තටම පාළුයි. ඒ පාළුව ඇතුලේ අපි මිනිසුන්ගේ සංවේදනා හොයාගෙන යනකොට ආපහු ආපහුත් මතක් වෙන්නේ ඒ රන් සොරේමයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ප්‍රකාශ කරනවා මේ ශ්‍රී ලංකා ධරණිතරයෙන් ලෝක ජනතාව වෙත ප්‍රධානය කරන महा उत्तम संगीतमे वस्तु पंडित अमरदेवयन केला मन मतक एक तनक धर्मसिरि गमगे सूर्य सटहन केला तेनो निकम निकम पायन पुंसंदट वडा खंदु गटेकट मुआवेला पायन हंद हरिम लस्सनाय केला अमरदेवयन कियन्ने मे जातिये खंदु तलेट मुदुन्नु पायु महा पुंसंदक केला तमाय एतुमा सदहन तपा तिबुने अर डोल्टन आलिस महात्मा रचना करपु गीतयक अतुले कथा करन තිසාවැවයි සීගිරියයි වගේම මේ රටේ ජාතික උරුමයක් බවට පත් වෙලා තිබෙන ඒ රන් සඳ පිළිබඳව අපි ප්‍රථම ගුණානුස්මරණයේ යෙදෙන මොහොතක මේ රැඳී සිටින්නේ මේ එතුමගේ ගීත කලාව තුල අර එතුමන් නිතරම කතා කරන ඉදාමත්ම සංවේදී භාවාත්මක අවස්ථාවක් මේ කරුණාරසය ඉතිරිලා පවතිවි ඒ කරුණාරසය පවතින්නේ විශේෂයෙන්ම මෙතුමාගේ जीवन गमने अवृद्ध असून व्याख्यु कल की युमा नति वेला अवृद्ध गट पास अभीट कि अंत सिद्धवे मणिषा इतना बेदगा विद्वत्म कपसोदेवे नमूत अमरदेव अन्यानु मिलस कथाभाकर हमार कर पुणसंदाग्नि हेम दैम हृट पायन अपेताणिक मकन महा गीतावलोकन වන්නක වත්ත වඩුගේ ජිනෝරිස් පෙරේරා සහ බාලපු වඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිසිවලගේ දරුවන් සද්දනාකින් ලාපාලයා ලෙස 1927 වසරේ දෙසැම්බර් 5 වනදා මොරටෝ කොරලවැල්ලේදී උපත ලබන වන්නක වත්ත වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා සිය මූලික අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ කොරලවැල්ල විහාරස්ථානයේ මාලලංකාර නායක තෙරුන් වහන්සේගෙන් යන්තම් වයස අවුරුදු 7 පිරෙද්දී සිය පියා සාදා දුන් වයලීනේට ඔහු බොහෝ සේ සමීප වුණා සංසාර පුරුද්දක් ලෙසින්ම ඔහු රැගෙන ආ සංගීත ඥානීය සහ හැකියාව ක්‍රමයෙන් වැඩිමින් 1945 වසරේ ජනකලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායන හා වාදන තරගාවලියේ රන් පදක්කම දිනා ගන්නට ඔහුට හැකියාව ලැබුණා ඒ සමගම ජාතික මට්ටම තුල ඔහුව පළමු වරට ඇගෙනවා ක්‍රමයෙන් වැඩෙන ශ්‍රී ලාංකීය සංගීතයේ ජාතික වස්තුවක් බවට ඔහුව හඳුනා ගන්නා සරත් චන්ද්‍රයන් ඩී.බී. ධනපාල ශූරීන් වැන්නන්ගේ මැදිහත් වීමද සහිතව ලක්නව් බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව උදා කරගන්නේ ඇල්බර්ට් පෙරේරා නාමයේ වෙනුවට අමරදේව නාමයේද සරත් චන්ද්‍රයන්ගෙන් ලැබුවි. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ පිළිබඳ ඥානයත් සිංහල ජනගීය පිළිබඳ අධ්‍යයනයත් සමග මෙම සම්ප්‍රදායන් දෙක ඇසුරේ අනන්‍ය දේශීය සිංහල සංගීතයක් නිර්මාණය කිරීමේ වගකීමට උර දෙන අමරදේවයන් ඉතා සාර්ථකව එම කාර්යය ඉටු කරමින් දේශජ සංගීතයේ මහා ගාන්ධර්වයා ලෙස සම්භාවනාවට පාත්‍ර වුණා. සිංහල ගීය, සිංහල සිනමාව, මුද්‍රා නාටකය, වේදිකාව මේ සියල්ල මෙන්ම ගුවන් විදුලියද පසු කාලීනව රූපවාහිනියද ඔහුගේ සංගීත ආරෙන් හැඩගන්වනු ලැබුවා. දේශීය සංගීතයට කළ අමිල මෙහෙවර වෙනුවෙන් මෙරටදී ලැබිය හැකි සියලුම ගෞරව නාම දිනා ගන්නා ලද අමරදේවයන් 2001 වසරේ ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රැමෝන් මැක්සයිසී සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම ඉන්දියාවේදී විශිෂ්ටතම ඉන්දියානුවන්ට පමණක් පිරිනමන පද්මශ්‍රී සම්මානය ඉන් පිටත පුරවැසියෙකු ලැබූ පළමු අවස්ථාව සටහන් කරමින් අමරදේවයන් හිමි කරගනු ලැබුවා. 1967 වසරේ යුනෙස්කෝ මැනිලා සිම්පොනිය නිර්මාණයටත් පසු කාලීනව මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කිරීමටත් අවස්ථාව සලසාගත් අමරදේවයන් අමරදේව සංගීත ආර දේශ සීමා අතික්‍රමණය කළ විශ්වීය සංගීතයක් බව ඔප්පු කර පෙන්වුවා. ශ්‍රී ලාංකීය සංගීතයේ සැබෑ අනන්‍ය මුද්‍රාව බවට පත් වුණු
ශ්‍රී ලංකා විමානය පණ්ඩිත අමරදේවයන් 2016 වසරේ නොවැම්බර් 3 වනදා මෙලොව හැර ගියත් ඔහුගේ නමට යලි යලිත් අර්ථ සපයමින් අදමින් මතුවටත් ඔහු සිංහල සංගීතය තුලත් අපේ හදවත් තුලත් අමරණීය ඔබමා නෙතගේ රැඳුනා අමර සඳ නැති අමර අපි පුළුවන් විදියට පහන් පත්තු කරමු අමරදේවයන් නාමයෙන් ඒ පහන් පත්තු කරන්න අමරදේව පුත් රංජන අමරදේව මහත්මාද මේ වැඩසටහනට සහභාගී වෙනවා අපි තම ආදරයෙන් එතුමා පිළිගන්නවා ඒ වගේම අපි සමගින් මේ කතාබහේ එකතු වෙන අමරදේවයන්ගේ වටිනා නිර්මාණ ජීවිත කතාවේ එක්තරා පරිච්ඡේදයක සිහිවටනවල කොටස්කරුවෙක් තමයි තිසලීන සූර්ය කියන අධ්‍යක්ෂවරයා රම්මුතු දූවේ ගැටවරයෝගේ පටන් අපිට හුඟක් තැන්වලදී එතුමාව හමු වෙනවා ඒ වගේම අමරදේවයන්ගේ ජීවිතේ ඉතිහාසයට ගියාපුවාම ඇල්බර්ට් පෙරේරා අමරදේවයන් බවට පත් කරපු යුගයේ පටන්ම සරච්චන්ද්‍ර ඇසුරෙහි වැඩුණු මේ මහා වියත් සභාවේ එක් නියෝජනයක් තමයි මහාචාර්ය කේනෝ ධර්මදාස කියන්නේ අපි එතුමාව ඉතාම සෙනෙහසින් පිළිගනු ලබනවා අමරදේවයන් වෙනුවෙන් තමන්ගේ තිබෙන ඥාණය වඩාත් මැනවින් මෙහෙවවා අමරදේව වෙනුවෙන් බොහෝ කෘති පළ කරමින් එතුමන් වෙනුවෙන් උපහාර ග්‍රන්ථ සකසමින් අමරදේව ගීතය චිත්‍රපටය ගීතේ වගේම සරල ගීතය අවශ්‍ය හැම තැනකදීම වඩාත් මැනවින් විග්‍රහ කරමින් අමරදේව පිළිබඳ හැඟුම් දනවන මහාචාර්ය සමන්ත හේරත් මහත්මා අද වැඩසටහනට එකතු වෙනවා මේ විද්වත් දෙපළ වගේම අපිට අද භාවිතයේදී අමරදේවයන්ගේ ගීත ගායනා කරන්න කවුද අපිට ඉන්නේ? ඒ ඉන්න අතලොස්සක් අපේ කලාකරුවන් අතරින් අමරදේවයන් සමග බොහෝ ප්‍රසංගවලට සහභාගී වෙලා තිබෙන අත්වල් ගායනා කර තිබෙන විශාරද ජගත් වික්‍රමසිංහ අපිට අදත් මේ වැඩසටහනට අත්වල් සපයනවා. අමර සඳ නැති අමර පාළු නොකර පුළුවන් විදියට පහන් දල්වන්න. අපි අහුගහක් අතීතයට. අමරදේවයන් කියන්නේ වාග්ගේකරුවෙක්. ඔහු ගීත ලියනවා. ඔහු සංගීත නිර්මාණය කරනවා. ඔහු ගායනා කරනවා මේ කුසලතාවය ඔහු පළ කළේ තමන්ගේ පාසල් දිවියේ ඒ පාසල් දිවියේම කොරලවැල්ල කියන මුහුදටත් ගඟත් අතර තියෙන ගම්මානයේදී ඔහු අපූර්ව ගීතයක් රචනා කරනවා ඒ රචනා කරන ගීතේ මිහිර අපි දැන් විඳින්න සූදානම් වෙන්නේ රංජන මම කැමතියි මේ සුන්දර රාත්‍රියේ ඔබ පියා ස්මරණය කරන්න මේ ගීතේ ගායමු ගොඩ තලා යන වතුරේ තරග නැගී පෙන විසිරේ කිරි බබලෙන හඳ පානේ පීන මුකෝ කළු ගඟේ කිරි බබලෙන හඳ පානේ Thank you.
බලෙන හඳ පානේ ගොඩ තලා යන වතුරේ තරග නැගී පෙන විසිරේ කිරි බැබලෙන හඳ පානේ පීන මුකෝ කළු ගඟේ කිරි බැබලෙන හඳ පානේ පීන මුකෝ බලෙන හඳ පානේ රංජනයන්ගේ ගායනය මේ ඔස්සේ අපිට මතක සිත්තම් මැවෙන්නේ පණ්ඩිත අමරදේවයන්ගේ අතීතය පිළිබඳ තමන්ගේ පාසල් සමය පිළිබඳව අමරදේවයන් කියනවා හරි ලස්සන වචනයක් මේ සංසාරය නම් මේ විෂ වෘක්ෂෙහි අමාපල දෙකක් තියෙනවා ඉන් එකක් තමයි උසස් රසවින්දනය ඒක අපි දැන් මේ මොහොතේ ලබනවා අනිත් කාරණාව තමයි සජ්ජන ඇසුර කියලා. අමරදේවයන්ට හිටිය ඉතාම වටින මිත්‍රයෝ දුක සැප බෙදාගත් හිතවතුන් අද මේ සභාවේ ඉන්නවා. මාචාර්ය කේනුව ධර්මදාස මහත්මයාණනි අපි යම් පේරාදෙන යුගයකට ගිහිල්ලා අමරදේවයන්ගේ මුල් යුගයේ මුණ ගැසීම සරච්චනුරයන් හඳුනා ගැනීම මම කැමති මේ තොරතුරු දැනගන්න. ඔව්. ඔබ කිව්වා වාගේ සරච්චනුරයන් සමග ඇසුර ඇත්තෙන්ම අර මේ රන් රස එක්ුණා වගේ සම්බන්ධතාවක් මොකද මේ ඒ දෙදෙනා අතර තිබුණේ එක්තරා විදිහක ආධ්‍යාත්මික සම්බන්ධතාවක් කියලා මට හිතෙනවා මොකද මේ සංගීතය පිළිබඳව සරච්චන්ද්‍රයන් තුල තිබුණ ගැඹුරු දැනුම සහ වින්දන ශක්තිය එය බොහෝ විට ඔප්නං වුණා මේ අමරදේවයන්ගේ ඇසුරෙන් මොකද සමහර තැන්වල සරච්චන්ද්‍රයන් කියලා තියෙනවා මේ අමරදේවයන් සමහර රාත්‍රිවල මේ පේරාදෙනියට ඇවිල්ලා ඔවුන් මේ දෙදෙනා එකට ඉඳගෙන සමහර විට අමරදේවයන් ගායනා පටන් ගත්ත වෙලාවට මීට පෙර මේ සමහර රාගයන් නොදුටු විරු චමත්කාරයන් ඇති වෙන විදිහ මේ උත්පාදන ශක්තියක් මේ දිගින් දිගට ගැඹුරට යනකොට මේ රාගයේ මීට පෙර සරච්චන්ද්‍ර නුදුටුයිරු චමත්කාර ජනක ස්ථාන මේ අමරදේවයන් තුලින් බිහි වුණා කියලා. මොකද ඒක මෙහෙමයි. දැන් මේ කිසියම් කලාවක් රසවින්දනය කරන රසිකේ අර අභීෂ්ට රසිකේ කියලා කියනවා මේ මේ ඒ කියන්නේ ඊටාම බලාපොරොත්තු වියගේ ඉහළම ගණේ රසිකේ කම්බුණාම තමයි ඒ උත්පාදක ශක්තිය බිහි වෙන්නේ කලාකරුවෝ. ඉතින් මේ සංගීත ශාස්ත්‍රය ඒ වගේ ශාස්ත්‍රයක් මම හිතන රංගීජඥය මා සමග එකඟ වෙයි මෙය මේ කෙනෙකුගේ ආධ්‍යාත්මය තුළින් ඇතුළට එළියට එන්න මේ විදිහේ රසිකේ කම්බුණාම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මේ සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය ඥාණය හා සමග තිබුණු මේ සංගීත ඥාණය මම හිතන්නේ ওই දෙදෙනාගේ ඒ සම්බන්ධතාවට ලොකු කුකුලක් වුණා. දැන් ඔය අපි මේ මුල් යුගයේ හඳුනා ගන්න ලබන ඔය කියන සහසම්බන්ධතාවයට ගොඩනගෙන අමරදේවයන් ඔසවා තබන මහා කලාකරුවන් පිරිසක් සිටිනවා. මම අහලා තියෙනවා සුනිල් සාන්තයන් ඒ වගේම ආනන්ද සමරකෝණෙන් ලැබුණු ආභාෂය ඔස්සේ ගොඩනැගුණු තමන්ගේ අර මොහොමඩ් ගවුස් හරහා ගොඩනැගුණු ඒ සංගීත ශිල්පීය ඥානය මේ මේව කොහක් වැදගත් වුණා කියලා. මහාචාර්ය සමන්ත හේරත් මහත්මයා මේ දැන් සරච්චන්ද්‍රයන් මුණ ගැසීම දක්වා අමරදේවයන් ඔසවාගෙන ඉන්න පිරිසක් සිටිනවා. අපි ඒ අයටත් අනුමෝදන් කරලා මේ කතාව අපි පටන් ගමු. ඔබ කිව්වා වගේම දැන් මුලින්ම
කුමාරතුංග මුනිදාස මහා පඬිවරයාණන්ගේ ඒ ඇසුර පඬිත් අමරදේවයන්ට ලැබුණා. මම හිතන්නේ ඒක ඇත්තරම වෙනත් කිසිම සංගීත වේදිකාවකට එවැනි භාග්යක් උදා වුණේ නැහැ. අමරදේවයන් හා සම්බන්ධව තියෙන විශේෂම කාරණයක් ඇත්තටම එතුමාට මේ අපේ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ඉතාම විශිෂ්ට පුරුෂයන් ඒ තමන්ගේ යෞවනෝදේහිදීම හම්බ වෙනවා. ඉතින් කුමාරතුංග මුනිදාසයන් ඇසුර ඒ වගේම චිත්‍රසේන කලායතනයේදී ආනන්ද සමරකෝන් සුනිල් සාන්ත ඒ වගේම වසන්ත කුමාර ශේෂපලිහක්කාර මේ වගේ විශාල පිරිසක් එතුමාට ඇසුරු කරන්න ලැබෙනවා. ඒ වගේම මේ මහාචාර්ය කේනු ධර්මදාස මහතා කිව්වා වගේම සරච්චන්ද්‍රයන්ගේ ඇසුර විශේෂ විශේෂයෙන් දැන් ප්‍රේම කුමාර පිටවල කලාකරුවා සමග මුල් යුගයේදී සැලලිනි සංදේශය ඉංගිනලුව කරන කාලේ ඒ සැලලිනි සංදේශයේ කවි ගායනා කිරීමෙන් ඒව ඇසීමෙන් ඒව ශ්‍රවණය කිරීමෙන් ඒ මధుර හඬට කන් දීමෙන් තමයි සරච්චන්ද්‍රයන් ඩීබී ධනපාල සොමි මීගම වගේ අය එකතු වෙලා මේ ශිෂ්‍යත්ව අරමුදල හදලා ලංකාදීපේ පත්‍රය මුල් කරගෙන ඉතින් අමරදේවයන්ගේ මුල් යුගය ඇත්තටම එක්තරා ආකාරයකට ලොකු ඉතිහාස කතාවක් අමරදේව වගේ කලාකරුවෙක් මේ පහළ වුණු පසුබිම අධ්‍යයනය කරනකොට අපිට ඒ සියලුම කලාකරුවන්ගේ සෙවන ඇසුර සදාශ්‍රය එතුමාට ලැබුණා. අනිත් වැදගත්ම කාරණේ තමයි ඇත්තටම මේ අමරදේවයන්ට මේ ඉතිහාසයේ විසින් පැවරුණු කාර්ය දැන් අමරදේවයන්ගේ මේ මේ කාර්ය සමාන කරන්න පුළුවන් වුණොත් අපිට කිසියම් විදිහකට දැන් සාහිත්‍ය ක්ෂේත්‍රයේදී මාටින් වික්‍රමසිංහ සරච්චන්ද්‍ර ඒ වගේම චිත්‍රසේන වගේ විශිෂ්ටයන් ඒ ක්ෂේත්‍රවල ඒ තමන්ගේ ක්ෂේත්‍රයේ ජාතික දේශීය ලකුණ හොයාගෙන ගිය කලාකරුවන් වගේම විශේෂයෙන් සංගීතය පිළිබඳ ඉතිහාසයක් නොතිබුණු රටක අමරදේවයන් වෙත පැවරුණු කාර්යභාරය අනිත් සෑම කලාකරුවෙකුටම පැවරුණු කාර්යභාරයට වඩා වෙනස්. විශේෂයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ වගේ ඒ තමන්ගේ ක්ෂේත්‍රවල ඒ පුරෝගාමී කාර්යය ඉෂ්ට කරපු ඒ කලාකරුවන් සමග අමරදේවයන්ගේ කාර්යයේ ඉතාම සුවිශේෂ ඓතිහාසික කාර්යභාරයක් එතුමා වෙත පැවරී තිබුණා. මම හිතන අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ඉදිරියේදී. පැහැදිලි නිසා මට තව කාර්යයක් මතක් වෙනවා මෙතෙන්දි මේ ඔය විශ්වවිද්‍යාලයේ කොළඹ පටන් ගත්ත එක් දණම්පි 42 ඒ කාලේ මහාචාර්ය මල්ලසේකර ඉතා විශිෂ්ට මේ ඔය දැන් ඔබතුමා සඳහන් කරපු අර දේශීයත්වය පිළිබඳව අපේ දේශීයත්වයේ උපනම් වාලීමට පුරෝගාමිනු එක්තරා පුරුෂයෙක් මොකද මේ යටත් විජිතවාදී සමාජයක් තුල ඒක සිද්ධ වුණේ නැක් දන්නවා 42 දැන් මේ විශ්වවිද්‍යාලය ආරම්භ වුණාම ඕකේ තිබුණේ බටහිර සංස්කෘතියට හුඟක් නැබුරුණු පරිසරයක් ඒක තුල මහාචාර්ය මල්ලසේකර තමයි ප්‍රථම වරට මේ දේශීයත්වයට මුල් තැන දෙන ක්‍රියාදාමයන් පටන් ගත්තේ ඒකේ අර මේලා කියන මේ සංගීත නැටුම් යනාදී මේ දේශීය සංස්කෘතියට අදාළ වූ යම් යම් සංස්කෘතිකාංග උපනැං වීමට මුල්ලුණු පුරුෂයා තමයි මේ මහාචාර්ය මල්ලසේකර මොකද එතුමාගේ ජන්ම සත් සංවත්සරයේ මේ වර්ෂයට ඉඳලා තියෙනවා එතුමා අපට විශේෂයෙන් මතක් වෙනවා මේ මට ප්‍රේම කුමාර පිටෝලයන් කියපු දෙයක් තමයි මේ දැල්ලිනි සංදේශ මුද්‍රණාට්‍ය රංග දක්වන අවස්ථාවල තමහර දාට මේ මල්ලසේකර මහත්මයා හැමදාම එනවලු මේ මේ දර්ශන තිබුණා හැමදාම. ඇවිල්ලා කියනවලු මේ ප්‍රේම මට තව මේ කවියක් කියවන්නකෝ මේ ඇල්බර්ට් ලව්ව කියලා. මොකද ඒක ඒ වගේ අර ලොකු ලෙන් කතුකමක් තිබුණා මේ ඔය ඔබතුමා කියපු විද්වතුන් අතර. ඔව්. ඉතින් ඒක ඒ චරිතය අපට අමතක කරන්න බෑ. මහාචාර්යතුමා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේලා සංසදීය පිළිබඳ කතා කරන වෙලාවේ මට මතක් වුණේ සුනිත්‍රා අනොහොත් අවිචාර සමය නම් වූ නාට්‍ය එහි අමරදේවයන් ගීතයක් ලියා ගායනා කරන ජගත් මතක ඇති ශාන්තමේ රෑයා පොඩි කොටසක් අනේ අතු කරන්න කොච්චර ලස්සනද කියලා බලන වෙලාවට ශාන්තමේ රෑයා මේ කු
සඳ කාන්තිවෙදී සෞම්‍යා මහගමසේකර අමරදේවයන් කියන්නේ ගහට පුත්ත වගේ ඒ නිර්මාණකරණයේ මහා අපූර්ව තැන් අද මේ වැඩසටහනේ අපි විවිධ තැන්වල ස්පර්ශ කරනවා ඒ අතරින් මේ ඔබේ නමින් සෑය බඳිමි කියන ගීතය අති විශේෂ ගීතයක් හැටියට මම සලකනවා එකත් අපි මේ ගීතය ගායනා කරමු ගායනා කරලා එතනින් පසුව අපි ඒ ඔස්සේ ගොඩනගෙන සිතුපිරි වලට එකතු වෙනවා විමානයෙන් බසිනු මැන ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැන ස්වර්ණමාලියේ රූපර ස්වර්ණමාලියේ විමානයෙන් බසිනු මැනවි සලම නුරාහනින් හනනලියේ අරේ පත්ම කැකුළු මාල අන්ස සුරින් දැලෙනලියේ අනේ තෝඩු මිනි ගනරන් මූන ඔපය කරනලියේ පමා නොවී විමා ස්වර්ණමාලියේ රූපර the high
සින් ස්වර්ණ මාලියේ රූපර ස්වර්ණ මාලියේ ස්වර්ණ අමර සඳ නොමැති අඹරේ අපි රැඳී සිටින්නේ. පණ්ඩිත අමරදේවයන් පිළිබඳ කතා කිරීමේදී අමරදේව ප්‍රතිසංවේදයේ කෘතියේහි අපේ අධිකාරම් සූරීන් කලාකරුවෙක්ගේ වටිනාකම ගැන හරිය ලස්සන සටහනක් එකතු කරනවා. සැබෑ කලාකරුවා භෞතික වශයෙන් කොතරම් අගහිංකකම් වලට අඩුපාඩු වලට භාජනව සිටින තැනැත්තෙකු වුවද සිතින් නිදහස් වූ පුද්ගලයෙකි. ඔහු තුළ තිබෙන කලාව තමාගේ සහජ හැකියාව අනුව තමා ලබා ඇති ඉගෙනුම අනුව ශිල්ප ඥානය අනුව ක්‍රියාත්මක වේ. ඔහු කරන සෑම දෙයකම අමුත්තක් තිබේ. ඔහු තුළ පවතින නිදහස එම කෘති තුලින් එළියට එම කිසිවෙකු විසින් වැළැක්විය නොහැකිය. රටකට එවැනි කලාකරුවෙකු හෝ සිටිනවා නම් එය ඒ රටේ වාසනාවකි. අපි වාසනාවන්ත කලාකරුවා පිළිබඳ මේ ගුණ සමරුව ගෙනෙන්නේ. රංජන තාත්තා කෙනෙක්ගේ වටිනාකම මේ සභාවේ කවුරු කතා කරත් වැඩියෙන්ම දැනෙන්නේ පුතෙකුට. ඔබ කිව්වා වගේම ඒ පාටේ කියනකොට මට හිතෙන්නේ ඇත්තටම ඒක තාත්තගෙන ලියපු වැකියක් වගේ දැනෙනවා. නමුත් මම හිතන්නේ ඒ ලිපියේදී ඒක පොදුවේ ලියපු මේ කෘතිය ඔබේ පියාගෙනනේ. මේ කෘතියේ කලාකරුවා යන්නේ කවුද යන්න පිළිබඳ විස්තර කරන්න තමයි ආචාර්ය EW අධිකාරම් මේ සටහන තමයි. හැබැයි කලාකරුවා පණ්ඩිත අමරදේව එතුමාගෙන කෘතිය මේ. ඒක මම හිතන්නේ ඒ ලිපි කියවෙන්නේ පොදුවේ කලාව ගැන. නමුත් ඒ කියවපු පාඩේ ඇත්තරම තාත්තව විස්තර වෙන දෙයක් හැටියට මම මට දැනෙනවා. හේතුව ඒ කියපු විදිහටම තාත්තා බොහෝසත් වෙලා හිටියේ මේ භෞතික දේවල් වලින් නෙමෙයි. ඒ කියන්නේ සල්ලි ඒ වගේ දේවල් නෙමෙයි. නමුත් හිතේ නිදහස තමයි තාත්තට තිබුණු ලොකුම වස්තුව. ඒක අපි දැක්ක පොඩි කාලේ අපිට පසුව තමයි ඒක ඇත්තටම තේරුණේ. තාත්තා මේ හරිම නිදහසේ මේ ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ චින්තනයත් නිදහස්. ඒ වගේම තාත්තගේ එදිනෙදා කටයුතු ජීවිතය ගැන දකින විදිහ හැම දෙයක්ම බොහොම නිදහස් මනසකින් තමයි ජීවත් වුණේ. ඒ නිසා තාත්තා මේ යමක් අපි කියන්නේ හිත කම්පා වෙන දෙයක් සිදු වුණොත් ඒක ගැන හිත කාලය ගත කරන්න ඒක බොහොම ඉක්මනින් ඒක අමතක වෙලා යනවා. අමතක වෙලා නම් තාත්තා නැවතත් ඔහුගේ මේ අර යම්කිසි තලයකට එනවා. ඒක ඒ නිදහසම භුක්ති විඳින්න. අනිත් එක තාත්තා දැන් ඒක මේ අපි ওই සාහිත්‍ය සංගීත ශාස්ත්‍රයේදී දක්වන දක්ෂකම් අතර තිබෙන දේවල් වගේම තාත්තගේ එදිනදා ජීවිතයේදීත් මම හිතන්නේ මහාචාර්යතුමාත් හොඳින් දන්නවා. තාත්ත බොහොම කැමතිනේ නිදහසේ ජීවත් වෙන කියන්නේ. තාත්ත අපිට මතක හැම ඉරිදාවකම අනිවාර්යෙන් තාත්ත කරන දේ තමයි මේ මූදේ නාන්නන එක. කියන්නේ වැල්ලවත්ත පොල්හේනට යනවා සමහර වෙලාවට. ඔව් පොල්හේනට යනවා. අනිවාර්ය දවස්වල අපි එකගෙන ගිහිල්ලා සතියක් විතර මූදේ බහැලා ඉන්නවා. නැත්තම් මේ හැම ඉරිදාම අනිවාර්යයෙන්ම උදේ 8 9 වෙනකොට අපි 3 දෙනා එක්ක උගක් කරලා අම්මත් එනවා. නැත්තම් අම්මා ගෙදර ඉඳන් කෑම උයනවා. මේ ලෑස්ති කරලා තියෙනවා. මේ ඉරිදට කරන්නේ අනිවාර්යෙන් කිං රොස් කියන වැල්ලවත්තේ මේ මුහුදේ පැය දෙකක් විතර අත ගත කරන එක තමයි. මුහුදේ පාන අපි දකිනවා මුහුදේ මේ අර උඩුබෙලි අතර මේ හොඳට පීනන්න පුළුවන්. උඩුබෙලි අතර නිදහසේ මුහුදේ පාවෙමින් සිටිනවා. එතම ජීවතුන් අතර ඉන්නේ නැද්ද කිව්ව වටිනාම කතාවත් මට හොඳට මුහුදේ පීනන්නත් පුළුවන්. මට හොඳට ගඟේ පීනන්නත් පුළුවන්. මේ මුහුදේ කරදියේ මිරිදියේ හොඳට කරක් ගහපු මිනිහෙක් තමයි මම කියලා. ඒ මනුස්සයාගේ හමුවීම චිත්‍රපටි වංශ කතාවේදී අපිට ඉතාමත්ම සුන්දර තැනකදී ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අද මේ සභාවට තිස්සලීන සූරිය මහත්මයා පැමිණිලා සිටින්නේ. අපි රම්මුතු දූවෙන් පටන් ගමු ලීන සූරිය මහත්මයා. එතකොට ඔබට ඉතිහාසයකුත් තියෙනවා. එතනින් එහාට කතාවකුත් තියෙනවා කියන්නේ. පණ්ඩිත අමරදේවයන් මට මුලින්ම මුණ ගැහුණේ රන්මුතු දුව චිත්‍රපටි රන්තු දුව චිත්‍රපටියට
गीत तुनक एतुलातुना ये गीत तुन में ये थनु योदला ये गीत चित्रपटे रिजिपत कले पंडित अमरदेवन ईट खाली एतवासी में मत अमरदेवन मुनगेला नेतुनाट मंग एतुमागे रसिकेकियाकियन्तुकुलो हेतु में विशेषम पंडित अमरदेवन अशोकमाला चित्रपटे गायप गीत मट नावत अमतक गीत देखा है विशेषम भवे गीत हर देशित तिलोना के गीत ऐ करे यमेकु आली गीत देख मट ये काले हितम मगे हितट भूम लंगमेन गीत देखा खेटियट संधान करतुमागेन लुकु हंगीम लुकु आदरिया यदा इंदलाम हतरीश के नांगुल हितम तिबुना इतने दी इट पश्चे तमाई मत अमरदेव मुनगहने रानमुतु चित्रपटी ये चित्रपटी ये चित्रपटी वेडगाट करना अवस्था यदि मम लुकु आस्वाद्या लघु చిత్రపటి రూగతకిరీం త్రిగుణామలి సిద్ధవేను కొట అనిక్కటేదు కొలంబని సిద్ధవేని మే 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 తేమా సంగీతేమ నిర్మాణే కరుపు ఆకారేమ అబిట పొడ మతక్ కరన్న బెరిద తేమా సంగీతే ఏక నిర్మాణే ను అవస్థావ ఇతమత్ రసవత్ కిల కేనను పులం హేతువ దం మే ఏ గీతే విశేషం అపి ఏకని ప్రేమ గీతයක් హటియట ఏక पावच कर उत्साह करे ये गीत अभी मे अमरदेव अंट अभी इली मखला मे गीत तनुवाक्यला विशेष मुलदी मुलदी गी अभी मानव सिंह मुन गहिला वापी मे कलावट गी यु मुन गहिला मे अट पदराचनीय लागेन इट वासे गीत तनुवाक्योदला ट्रायल रेकॉर्डिंग करेला सामान्य दल रेकॉर्डिंग करेला मे अपीट लबेंड सलासन तिरुकुनामाले अपीट यंड सिद्धुना तिरुकुनामाले यंड सूदानम विला तमाय मे केरुवे इतिन अपी तिरुकुनामाले मे ट्रायल रेकॉर्डिंग करेला अपीट एहाट एवन्न अभी एतकोट यदि मे गीत आहला सुदुसुनांग अभी एक दानवान्नांग अमरदेव अंत गेला अभी एतुमाटे वेडे बार दील अभी गिया शूटिंग वोल्ट तिरुकुनामाले अमरदेव कैसे हो वेवा गीतयाक मानव सिंह लवा लियागन एक रिकॉर्ड करला ट्रायल रिकॉर्डिंग करला अभी एववा तिरुकुनामाले ई थिंक अभी एक सवान्दूना मम शेषा हितिया शेषा शेषापलिहकार महात्म्य माइक पीर्सन महात्म्य अभी एक सवान्दूना दूना में गीत होता है इतमत्मा लक्षण इतना सरल गीया पचेन्ना इतमत्मा वाती ना हरिया सुंदर आई हाँ हरि वचन मतक ताली मतक दे सिंधु ताली एक तिबुने वचन मत मतक पावेन उकुल तला तालेट सला सला सिपगेन पुलिनु तला रस पेम रास किया गंगा कोमल नीली हदवत पुब दुखला पावेन उकुल तला नहीं दिए थे दिगर बती है ना मेरे को पता सकती है मेरे अतर में सिनेमा वाले गैलपुने ने अद्दू मुकुदुनी ओ अभी इतवा චිත්‍රපටියට ඇතුළත් කරනවා නම් මේකත් වඩා මම හිතන්නේ ගීතයක් කියන්නේ ටික වාණිජ්‍යමය පැත්තත් බලන්නට ඕනේ නිසා ඉතින් අර සරල ගීයක් වශයෙන් මේක නම් හොඳ වුණාට අපිට මේක චිත්‍රපටියට යොදවන්න වෙනත් ගීයක් අපි මේ මේකට යොදාගමු කියන අදහසට තමයි අපි එළඹුණේ හොඳයි තිසලේන සූරිය මහත්මයා ඔය කතාව ඉතුරු ටික අපිට කියාවි මේ අපි ගන්න මේ තේමා ගීතෙන් පසුව दैंग लाभ यान तो मे हम श्री चंद्रत्न भानु सिंह महात्म मुनगहन अभी कुलम आवट पश्य अभी
යනවා ගිහිලා එතුමා හමු වෙලා ඒ හම්බෙලා එතුමා ලියලා දෙනවා ගීතයක් මේ ගීතේ ලියපු වටපිටාව මේ ගීතේ කොටසක් අහලා තමයි අපි කතා කරන්න ඕනේ එතකොට තමයි ඒක රහ වැඩි ප්‍රථම වර්ණ චිත්‍රපටය දැන් මානවසිංහ මහත්මයා කැමති වුණාද මේ පද පෙළ ලියලා දෙන්න මොකද්ද මෙතනදී ඔබලා ගත්ත අභියෝගය ඔව් අපේ අභියෝගය ඒ ගම්නට ගියා තුන් දිනක් අපි එකතු වුණා ශේෂපලියක් කරන මහත්මයයි මමයි පණ්ඩිත අමරදේවයන් අපි තුන් දෙනා තමයි ගියේ හවසක ගියා වාපි මේකලා දැන් ගියා හමු වෙන්න මේ महानव सिंह हमुंडी अवस्थावेदी हवस युमा मी विते मदट सप्पा वेला हिटू अवस्थाओ भूत त्यागन सप्पाएन अवस्थाव कि अभी तो वाड़ी गेला आप कारण अभी मे अबुतमा मे विदेट मे पद रचने कलतिबुना रामुदु चित्रपटी गीते मे नमुत अभी पत्ते विनत् गीत कपिट लियागंड पुलवांद की धनगंड अभी मे आवेगी पस इतना विनत् करम अभी पुलवांकर लियम अलुते गीत लियम की कथाव कि भाई मत मे अवस्था विधि मत मेतन कर मगे अप्सरावा इन्े मे मिधुले मिधुले इन्े मत देंगना मंग अप्सरावा गीला इतना वाला इंतना मम्मी गीते मैं रात्रि अभी कल्पना करना मेरे करा करवे करा पास कैसे शेष कल्पना कर लगे हुआ मैं तीस सुमित अमर सिंह अंत गया इक मिनट मैं लाइट टीका अरगन एंड गेला कि हुआ मैं कुमारी अभी सुमित गेला सुमित गेंद गए अरे मैं अप्सरावान इन्ने गेमिदुले मिदुले मैं पकुना वाटे तमाय मैं अप्सरावान इन्ने एक एक विदे नग स्त्री नग्न रूपयान तमाय मैं अप्सरा अंबलाती है पुकना वाटे फर्स्ट में लाइट कर पास हमारे मानव सिंह यांग गेला एक अप्सरा उड वाड़ी उड़ा अमरदेव तत्व मंडली ने तिमुना अमरदेव ज्ञाते मंडली ने तक मागे लंग वाड़ी कर लंग अप्सरा उड अमरदेव वाड़ी उड़ा वाड़ी दंग पटांग गीते पदरचने थिंक मानव सिंह कल्पना कर कर ई थिंक कल्पना कर कुंडित मेम अवल कर कर कल्पना कर कल्पना कर थिंक मुल पद पेलिया की हुआ ये पद पेलिया तमाय गलन गंग की जीवित दयालु मे लोके मिहिर पता आदरे लपलु नटाई गांग तेरे थिंक पास ईनगट अमर जया एवलेम मेडली ने वादने गुवादीतवा संपूर्ण मैता रा दुला तुन हत्रकन पट गीते तीसलेन सूर्य महात्मा अभी जाति संपत निर्माण सिनेमा कृतीन सिनेमा कृतीन अभी तामत्ताम अपूर्व रसमी दी රාමුදුදුව චිත්‍රපටයේ ඇතුලේ එතුමගේ දායකත්වය ලැබෙනකොට මේ කණ්ඩායමේ අද ජීවතුන් අතර සිටින ඉතාම වටින චරිතය තමයි තිස්ස ලියනසූරිය මහත්මයා එතුමට ඒ දේ මෙනෙහි කරන්න පුළුවන්. අමරදේවයන් ওই මානවසිංහයන් සමග එකතු වෙලා ওই චිත්‍රපටයේටම මේ පාරමිතා බල ගීතය නිර්මාණය කරපු ආකාරය
मीट पेर स्वाधीन रूपाणी अभी वेड़सरहन टेविल कथा कल हरिम रमणीय अभी दें इतने पुड मत के अवधि अने गीते तमाय पारमिता बल पूरी पूजित बुद्ध दिवाकर मे गीते बिल बंद चमकी मत मत आती मे गीते लिया हदन मम मेडलिना तगन मम मुल मगे मव ओहल गो हिट ये वैडिया रोग हिटिया मा हिला मगे मव बेहद कथा कर मवट सुय प्रार्थना कर मम ए मऊ सन्यास एक तमें मम गीला मे पारमिता गीते हला इतने तनवा मम दिवा पारमिता पल पूजित पूजित बुद्ध दिवा करयानो दिन दिनु से कलो वैसाख पहो दिन दिनु से कलो बुद्ध दिवा कर जानो सन सामुलो निवान लबाद पुण्य महोद अभी मे किरण्यम अमर सद नति रात्रि पालु मकाकंड मकाकंडी मेदे अतिथि स्मरण हरिम बेदगा तीसल सूर्य महात्मा वितरग्निमे उतनहीट खंडायम गामिनी फोंसेका जुआ बेविक्रम पंडित अमरदेव नंदा मालनीय एवगेम नारद दिशाशेखर भी महाखंडायम मेतन हिटियन ओ शेष पलिया कोई तरह वाटिन सुंदर मे सच्चन असुर ये चिट्टपटे वट निर्माण कर सुंदर मिनीसुन के मत का वर्जन ओ अतम मे चिपट संधान कर पिरीस तम एक संबंध होने बहुम सुलु पिरीसा महिता ये चित्रपटी वेडकूरा मुल चीट अवसान दवाम दह दुलस दिन को वेडिये हिटी नहीं बोलवा भाई कीप देना ये हेम हितामत्म उन्नावें बहुम कपवीमें कटुतुकू अवस्था वमय मर की रमुतुवे अमरदेवन संगीत निर्माण कल युतु तीरने कवदिटी ये तीरने गे मगे मतके हटियट शेषपल अकार महात्म्या तमय मुखद होगी हों मित्रेने अमरदेवन ये कालीन लम दाने के चित्र सेने कटुतु इतिंग मे ओवगे अवस्था वाले दीवे तीरन गन को मुखलाट मुल्लुने निष्पादक शेषपल अकार थिंग युम मुलिम की अभी मे विनुए हुदम पुद्गलिया मे यट अमरदेवन अभी मे यदागम मे वेडिटकन ये मते हिटे शेष संगीत निर्माण विनुए सम्मान लद चिट्टपट ओह ये अवधि सम्मान कीप्याकम सरस्वती सम्मान कीप्याकम मे चिट्टपट ये सम्मान अरगे निकांगे वैकन खंडायम ए युगे पंडित अमरदेवन तुम खंडायमेकुला मे सम्मान रात्रि पशु एन सुंदर दिगुरात्रि सेमरुआ इतने मतक सटहन स्वाधीन रूपाणी मे वगेमे अने पंडित अमरदेवन हरी लसन अभी प्रकाश मे गीते तवत्तरा हम तो पूता तीन एक अब हृदय मेरा पताको मैं अपे तिस्त जिनसूर महात्र मत गए थे अपे मान सिंह महात्म्या मे सिनेमा मैं मे मूलाट सम्मान अभिरा सिनेमा सम्मान सम्मान अभिमुदा अभी
තිබුණත් පොඩි සාදයක් ඒ සාදේදී ඉතින් කවුරුත් ඇවිල්ලා මේ සින්දු එක එක කී කී හිටියා ජෝ අබේ වික්‍රම මහත්තයා හිටියා සේසා බජක් කර්මත් සේසා නේද ඉඳලා ඔක්කොම එක කරලා ඒගොල්ලෝ ඉතින් පොඩි ජීවිතක් හැමත් පානය කරමින් හිටපු අවස්ථාව ඒ වෙලාවේ එතකොට මානසික මහත්මයාට වෛද්‍ය උපදෙස් තිබුණා මේ සුරා වෙන් ටිකක් ඈත් වෙලා ඉන්න කියලා ඒ තිබුණා එතකොට අසීප ගතියක් ඒ සුරාවෙන් ඈත් වෙන කියලා කිව්වට ඊට අර දැඩි සුරා තියෙන විස්කි බ්‍රැන්ඩි ආදිය අතහැරලා වෛද්‍ය උපදෙස් තිබුණා වීර වීදුරක් පමණක් දුන්නට කමක් නැහැ කියලා. ඉතින් වීර වීදුරක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. පස්සේ ජෝ අවේ වික්‍රම මහත්තයව යවුවා වීර පයින්ට් එකක් ගේන්න කියලා. ඉතින් මෙයා හැවතරම ගිහිල්ලා හුඟක් වෙලා ගත වුණා. ගත වෙලා ඒ එනකොට ඒ අතරතුර කාලයේදී අර තිබුච්ච සුරාවෙන් හොඳට වත් වෙලා හිටියේ මානසික මහත්තයා. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකර යානු අප්‍රමාණ ලෙස ගැසූ සේක අද මානව සිංහ යානු ඒක තමයි ඉවර කරේ මම හිතනවා ඒ සාදේ ඊට පස්සු ටික කාලකට පස්සු අපි මානසික මහත්මයාගේ අපි එතුමා අපෙන් වියෝජී ගියා අමරදේවයන් මෙවැනි රසකතා හරි ලස්සනට මවනවා එතුමාගේ ගීත ඇතුළේ පවා ගීතාකෘති මවනවා ඔය දැන් පෙර දිනයක මාපෙම් කළ යුවතිය එහෙම ගීතේ කොයි තරම් වෙනස් කරමින් එතුමා මේ සභාව සතුටින් තබන්න මොන තරම් වෙහෙසෙනවද අපි භාගම සේකරයන් රචනා කරපු ගීතයක රසමිහිර විඳින්න සූදානම් වෙන්නේ අර මීවිත පිළිබඳ කතා කරන නිසාම අමරදේවයන් යම් තැනක සඳහන් කරනවා මේ අමරදේව සහ සේකර කියන්නේ ගී පොතයි මීවිතයි වගේ කියලා ගී පොත අමරදේවය ගී පොත සේකරයන් මීවිත අමරදේවයන් ඒ තරමට මේ දෙක එකට බද්දයි. ඒ අපූර්ව නිර්මාණකරණේ තවත් උතුම් ඵලයක් තමයි අපි මේ විශාරද රශ්මි සංගීත ගායනා කරන මේ මියුරු සරය.
පණ්ඩිත අමරදේවයන් පිළිබඳ අපි පළමු ගුණානුස්මරණේ රැඳී සිටිනකොට තිසලීන සූර්ය මහත්මයා සඳහන් කළ රම්මුතු දුවේ ලැබපු අත්දැකීම් ටික. හැබැයි සිනමා ඉතිහාසයේ මහා ප්‍රවාහයක් වගේ ලස්සන ගලා හැලෙන දිහැල්ලක් වගේ අමරදේවයන්ගේ සංගීතය එතුමාණන්ගේ ගායනය සුගම ලෙස අපි ශ්‍රවණය කරනවා. මාචාර්ය සමන්ත හේර ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් ඒ සිනමා ප්‍රවාහයේ අපි ඊට පස්සේ හමු වෙන සුන්දර තැන් අමරදේවයන්ගේ සංගීතය සහ ගායනය. ඔව් ඇත්තටම මේ දැන් ලංකාවේ සිනමා සංගීතය ගත්තොත් ඒක එක්තරා ආකාරයකට අමරදේවයන්ගෙන් තමයි ආරම්භ වෙන්නේ. ස්වතන්ත්‍ර ගමන් මග. ඔව්. මොකද ඒකට හේතුව දැන් ඒ වෙනකොටත් සිනමා සංගීතය පිළිබඳව අපේ සිනමාව ඒ කියන්නේ චිත්‍රපටයකට නිර්මාණය විය යුතු සංගීතය කුමක්ද කියන එක පිළිබඳව පැහැදිලි හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් අපේ ඉතිහාසයට අනුව නම් ඔය රේඛාව චිත්‍රපටයේදී වුණත් රේඛාව චිත්‍රපටය සඳහාත් අමරදේවයන් යොදා ගන්න මර්සලින් ජයකොටි පියතුමා උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒ අවස්ථාව ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ රන්මුතු දුවෙන් පටන් ගත්ත ඒ අමරදේවයන්ගේ සිනමා සංගීත නිර්මාණය ඒක එක්තරා විදිහකට කූට ප්‍රාප්තියට පත් වෙන්නේ ගම් පෙරළියේ චිත්‍රපටයෙන්. දැන් එතනදී ඇත්තටම මේ එතෙක් චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීම පිළිබඳ තිබුණු අදහස් තමයි මේ බෑග්‍රවුන්ඩ් මියුසික් නැත්නම් පසුබිම් සංගීතය කියන එක. නමුත් ඇත්තටම චිත්‍රපටයක සංගීතය කියන එක ඊට වඩා එහා ගිය දෙයක්. ගැඹුරක්. ඔව් ඒක හුඟක් වෙලාවට අපි කියනවා මේ ඉන්සිඩෙන්ටල් මියුසික් නැත්නම් අවස්ථානුරූපී සංගීතය. ඊටත් එහා ගියොත් කාර්යසිද්ධ සංගීතය කියන්නේ ෆන්ක්ෂනල් මියුසික්. දැන් මේ විදිහට මේ සිනමා සංගීතය කියන එක චිත්‍රපටයකට නිර්මාණය විය යුතු සංගීතය කුමක්ද කියන එක පිළිබඳව වඩා ගැඹුරු අත්දැකීම අපිට ලැබෙන්නේ අමරදේවයන්ගේ ආගමනයත් එක්ක. 60 දශකයේදී විශේෂයෙන්ම අමරදේව සෝමදාස ඇල්විටිගල සහ ප්‍රේමසිරි කේමදාස කියන මේ තිදෙනාගේ දායකත්වය මෙතනදී හුඟක් වැදගත් වෙනවා. නමුත් ඇල්විටිගල සහ කේමදාස දෙදෙනාටම කලින් අමරදේව තමයි මේ සිනමා සංගීතය පිළිබඳ ප්‍රවේශය අපිට ලබා දෙන්නේ. දැන් ඔබතුමා ඔය සඳහන් කළ ගම්පෙරළියේ එකතු ගීයක්වත් අපිට හමු වෙන්නේ නැහැ නේ. ඒක තමයි. දැන් මම කියන්නේ දැන් ගම්පෙරළිය දැන් එතුමා නිර්මාණය කරපු ගම්පෙරළිය චිත්‍රපටයේ එකම ගීතයක්වත් ඇතුළත් නොවන පළවෙනි සිංහල චිත්‍රපටය. හැබැයි ඒක ජාත්‍යන්තර සම්මාන ලබන සංගීතය. සම්මාන ලබනවා. දැන් එතනදී මට මෙතන රතක් වෙනවා ඒ චිත්‍රපටයේ අවස්ථා කීපයක් සමහර අවස්ථා තියෙන දැන් කයිසාරුවත් එක්ක මරණය සිදුවන අවස්ථාව. ඊළඟට නන්දා ගැබ්බරව ඒ මරණින් පස්සේ ශෝක වන අවස්ථාව. ජිනදාස ශෝක බරිතව ඉන්න අවස්ථාව. ඒ වගේම පරගොඩ වන්දනා ගමන. මේ වගේ අවස්ථාවලදී ඒ භාවිත කරන සංගීතය ඇත්තටම මේ අවස්ථානුරූපී සිනමා සංගීතය පිළිබඳ ඉතාම හොඳ උදාහරණ. ඉතින් ඒ ගම්පෙරළිය තමයි ඇත්තටම ඒ අපේ සංගීතවේදී සිනමා සංගීතවේදීන්ට පූර්වාදර්ශ සම්පාදනය කරපු කෘති එක්තරා ආකාරයකට. ඊට පස්සේ දෙලොවක් අතර වගේ චිත්‍රපට. දැන් එතනදිත් අමරදේවයන් ඉතාම විශිෂ්ට ආකාරයට ඒ කාර්යය සඳහා මේ ප්‍රවේශ වෙනවා. අර මේ ඔබතුමා මතු කරපු ගම්පෙරළිය තුල මම එක මොහොතක් නවතින්නම්. මොකද 1964 ප්‍රථම සරසවි සම්මාන උළෙලේ හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන හම්බෙන්නේ අමරදේවයන්. අමරදේවයන් ඒ සරසවි සිනමා උළෙලටම අභිනන්දන ගීතයක් නිර්මාණය කරනවා. ඔව්. දැන් ඒක තමයි මම ඇත්තරම මේ 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 කාලය නැති නිසා මම කියන්න හරි මේ මේ අපහසුයි. දැන් අමරදේවයන්ට තියෙන ලැබිච්ච ඒ කය මේ මේ කාලානුරූපව ලැබිච්ච භාග්‍යය තමයි මේ ශාල සාහිත්‍යවේදීන් පිරිසක් මේ කියන්නේ ඉතාම ප්‍රතිභාපූර්ණ සාහිත්‍යවේදීන් පිරිසක් සමග කටයුතු කරන්න ලැබීම. විශේෂයෙන් ශ්‍රී චන්ද්‍රත් මානවසිංහ, විමල් අබේසුන්දර, අරිසෙන් අහබුදු, මඩවලේ ශ්‍රත්නායක, මහගම සේකර, ඩෝල්ට නල්විස් මේ අය තමයි ඇත්තටම අමරදේවයන්ගේ ඒ ගමන් මගට බරපතල ලෙස දායක වෙච්ච සාහිත්‍යවේදීන් පිරිස. එතකොට දැන් මානවසිංහ වගේ කලාකරුවෙකුගේ ඇසුර කියලා කියන්නේ ඒක මම හිතන්නේ මේ අපි අදටත් මම කැමති ජගත්ට පුළුවන් නම් ඒ ගායනා කරලා පෙන්වන්න කියලා. දැන් අපි සරස්වති අභිනන්දන ගීතය ගත්තොත් දැන් මේක මම හිතන්නේ අමරදේව මානවසිංහ මේ සුසංයෝගේ මధుරතම ඵලය තමයි සරස්වති අභිනන්දන ගීතය කියන එක. අදටවත් අපේ කිසිම ගීත රචකයෙක්
सरस्वती अभिनंदन गीत क्लिया निद्रिपत्ते मुकद मे गीते अभिभवायान भयकीन हंगीम का तीन यदि जग मोहिनी मधुर भाषिनी चारु देहिनी कमल वासिनी सरस्वती देवी वंदे सरस्वती देवी महाचार्य तुम दैत्र यार खलिंग क्यूवे दैंग अमरदेव अंट खलिंग पूर्वगामी मे क्षेत्र संगीत क्षेत्रे इटी आनंद समरकोन सह सुनील सांत दिदिनाम गत्वत् समरकोन एक तरह आकारेट जन गी असुरु करगन देशी संगीत निर्माण करन उत्साह करा सुनील सांत एक तरह विधि जनप्रिय गीत गीत रसिकात्र जनप्रियत्व पत्कीमठ यतुमा गीत विवाह लुना समरको नितुमाम रचना करगता सुनील सांत हूब दिशा नायक वेनी लहौल अरिसनहबुदु एवेनी कवींगे रचना समग गीत निर्माण कला दे मे दिदिनाम नुगिय दुराक अमरदेवयंट यन्न हेकियाव लबुना एकट हेतु तमाई एत्तटम अमरदेवयन तमाई गीतय गेंबुरु अरुत वलट यानयक बवट पत्करबु पुद्गलया ए संदहा ඔහුට අර කියන සාහිත්‍යවේදීන්ගේ ඇසුර ලැබුණා. ඇත්තම ගීතය අද අපි එක්තරා විදිහකට සාහිත්‍යාංගයක් හැටියට සාකච්ඡා කරනවන ඒකේ ප්‍රාරම්භකයා පුරෝගාමියා අමරදේව. ස්වභාවයට ගීතයට සාහිත්‍ය රැගෙන ආවේ ගීතය සාහිත්‍යාංගයක් බවට පත් කිරීමට මුල්ුණු පුද්ගලයා තමයි කලාකරුවා තමයි අමරදේව. හොඳයි. ඩබ්ලිව් අබේසිංහ සූරින් තමයි මේ ගීතය අමරදේවයන් වෙනුවෙන් रचना करा अभी वत् समाधिगत करा पुलवान गीत अखटियट अभी मे मोहते इतम बतीयन मे गीते विधीन सूतान मे दयान दयान विधान हरिम कर मे गीते गायना करा करुणा I'm not afraid of the dark.
දුගුණ මහිමේ මහමෙවනා උයනේ සමාධි බුදු පිළිමේ අදවන් වූ දෙදෙපින් ගලනා මෙත් මුදිතා සුභාවිත ගීතය ගීතයක් සංගීතයෙන් පද රචනයෙන් ඒ වගේම ගායනයෙන් එකසේ උසස් වෙන්න ඕන කියන මතය පණ්ඩිත අමරදේවයන් අර අපේ සමන්තේරත් මහත්මයා සඳහන් කළා වගේම ඒ විදග්ග පිරිසත් එක්ක එකතු වෙලා ගොඩ නැගුවා මම දකින්න එක කාරණාවක් තමයි මහාචාර්යතුමනි කේනු ධර්මදාස මහත්මයාරණි දැන් අමරදේවයන්ගේ ගීතයක් ගත්තොත් මේ අමරදේවයන්ගේ ගීත නිර්මාණය ඇතුළේ තිබෙන ඒ ගීත නිර්මාණයයි අමරදේවයන්ගේ චින්තනයයි එක්ක ලොකු බැඳීමක් තියෙනවා අමරදේවයේ ගීතේ ඇතුළටම කිඳා බහැලා කියලා මට හිතෙනවා මෙන්න මේ හැකියාව අමරදේවයන්ගේ ගීත කලාව තුළ අපි දකින කාරණාව මේ මතුවීම සඳහා ඔහු වටාසහ ඔහුට ලැබුණු අත්දැකීම් කොහොමද ඔහු පාදක කරගත්තේ ඔව් ඔය මේ ඔබ කියන කාරණේ ඇත්තෙන්ම මේ භාෂාව පිළිබඳ ඉතා සංවේදී වූ සංගීතයක් මොකද මේ භාෂාවේ තියෙන හැකියාවන් ශක්්‍යතා කියලා අපි කියන්නේ මේ භාවමය හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා භාෂාවේ තියෙන හැකියාවන් උපයෝග කරගන්න කවියන් ගීත රචකයන් ට ලැබුණ ඉතාම දුර්ලභ දායාදයක් තමයි මේ අමරදේවයන් සමග සම්බන්ධ වීමට ලැබීම දැන් අර අපි කියාපු සඳහන් කරපු නම් ශ්‍රී චන්ද්‍රත් මානසේ ඉඳලා මඩව රත්නායක ඔය මහගම සේකර අහුබුදුවන් හරිසේන අහුබුදුවන් ඒ වගේම සරච්චන්ද්‍රයන් සමහර ඔය මේ වෙස්සන්තර හා රෝමාන්ත කියන නාට්‍යවලදී දැන් මේ ඇත්තෙන්ම මේ මේ ගීත රචකයන් බැලුවහම එක එක විවිධාකාර වූ ඔවුන්ගේ ගීත ශෛලීන්හි විවිධාකාර වූ ස්වරූප තියෙනවා දැන් ඒ පැරණි යුගයේ ඇරුණාම දැන් සුනිල් සරත් පෙරේරා වැනි ඊට පසු යුගයේ දැන් මේ මේ හැම ගීත රචකයෙකුගේම තිබුණ මේ හැකියාවන් සඳහා අමරදේවයන් ඉතා සුකනම්ය ලෙස අනුගත වුණා ඒ කියන්නේ දැන් අපි බැලුවොත් මේ මේ සේකරයන්ගේ තිබුණ ඒ රචනා ශෛලිය නෙමෙයි මානවසිංහයන්ගේ තියෙන්නේ ඒ දෙදෙනාගේ තිබුණ රචනා ශෛලිය නෙමෙයි මඩවලගේ තියෙන්නේ නමුත් මේ හැම රචනා ශෛලියකටම ඒකට ආවේණික වූ ඒ භාෂාවේ තියෙන හැකියාව තුල භාෂාවේ තියෙන රස ජනනය සුවිය කරගෙන ඊට අවශ්‍ය වූ පද රච තනුව නිර්මාණය කිරීමට දැන් ඔය අපි මේ දැන් මීට මොහොතකට පෙර සවන් දුන් W අබේසිංහගේ මේ අඩවන් උදෙනතින් දැන් මේක ඇත්තෙන්ම අපිට හිතෙනවා මේ අමරදේවයන් මේ මේ අදහතර සමවැදිලා තමයි මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔහු එක තැනක සඳහන් කරනවා මෙහි එන සමහර ස්වර සංගතීන් මේ ඔහු සමග සංගීතඥයෝ කියලා තිනවා මේ සමහර මේ ස්වර සංගතීන් බැලුවහම ඒවෙන් අර බුදු ගුණය ඉතා මැනවින් වෙන අන් කිසි අවුරකින් පැවසිය නොහැකි අන්දමින් මේ ස්වර නිර්මාණ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මේක අර ඒක තමයි මේ ඔහුගේ අර ආධ්‍යාත්මික මං හිතන්නේ එක්තරා විදිහකින් ඉතාම දියුණු ආධ්‍යාත්මයක් තිබුණ පුද්ගලයෙක් හැටියට තමයි අමරදේවයන් අපි ඇසුරු කළාම අපිට දැනලා තියෙන්නේ මේ සාමාන්‍ය පුද්ගලයන් තුළ නොමැති විදිහ ආධ්‍යාත්මික ශක්තියක් ඔහුට තිබුණා ඒ ශක්තියින් අර අපි ඉස්සෙල්ලා කතා කරපු වාගේ ඔබ සඳහන් කළා වාගේ මේ පෙර ජන්මෙන් ආපු ශක්තියින් වෙන්න පුළුවන් මොකද අපි ඒක ගැන විශ්වාස කරනවා ඉතින් මේ රාගධාරී සංගීතය අධ්‍යයනය කළාම බාත්කණ්ඩේ අර ඉතා විශිෂ්ට වූ සංගීතඥයන් ඇසුරෙන් ඒක වඩාත් ඔප්නැන් වෙලා තියෙනවා
ඉතින් මේ සංගීත නිර්මාණයේදී ඒ ඒ ශක්තියෙන් තමයි අර භාෂාත්මක ප්‍රකාශන වලට ඔව් කවන්නේ. අන්න ඒක තමයි මේ නිර්මාණ වල තියෙන විශිෂ්ටත්වය. මොකද අපිට කියන්න බෑ මීට වඩා හොඳට මේ මේවට වෙන තනු දාන්න පුළුවන් කියලා. ඒ උච්චතම අවස්ථාව. උච්චතම ඊට වඩා එහාට යන්න බෑ. ඔය ඔය ඒ ගීත වලට ඊට වඩා වෙනත් තනු හරියන්නේ ඒව තමයි නියම තමයි. ඔක අමරදේවයන් කියනවා මම දැන් ලස්සන වචනයක් පාවිච්චි කරනවා කෘතපුණ්‍ය වාසනා ගුණය කියලා තමන් අරගෙන ආපු ජන්මෙන් අරන් ආපු වාසනා ගුණය තමයි මට මේකට උදව්පකාරී වුණේ කියන කාරණාව. දැන් අපි සූදානම් වෙන්නේ අර මහාචාර්යතුමා කිව්ව අදහසුත් එක්කලා ටිකක් මෑත කාලේ ඉඳලා යන්න. මම මෑත කාලේ ඉන්නේ කියන්නේ 70 දශකයේ අගවක වාරු. ආචාර්ය අජන්ත රණසිංහයන් පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් ගී නිර්මාණය කරන කාලේ මේ ගීත ඇටිය මම ඔබට පෙන්වන්නම්. මේ මුල් පිටපත එවකට ගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට තමයි ප්‍රධානය කළේ. එහි අඩංගු වෙලා තිබෙනවා අපේ සරත් දසනායක සූරීන් අමරදේවයන් වෙනුවෙන් සංගීතවත් කරලා ආචාර්ය අජන්ත රණසිංහයන් පද සංකල්පනා කරන ලද ඔබ ආදරය කරන තවත් ගීතයක්. දැන් අර කේනු ධර්මදාස මහත්මයා සඳහන් කරපු කාරණාත් එක්ක බලන්න මේ රෑදුරු රට මේ කියන ගීතය ඇතුලේ මේ සංගීතය යොදාගෙන තිබෙන සහ ඒ ගායනය මොනතරම් සුකනම් මේ විදිහට අපි හදවත් සුවපත් කරනවද කියලා අපි රස විඳිමු. සමිතා මුදුන්කොටුව හිතවතී ඇවිල්ලා ඉන්නවා ගායනා කරන්න. ගායමු. තරංග එකිනෙකට වෙනස් නිර්මාණ මේ ගීත ඇටි වලට අඩංගු වෙලා තියෙනවද? සිනිදු සුදු මුදු තලාවේ, රෑදුරු රටමේ, මේ ගුරුපාරේ, හන්තානේ කඳු මුදුන සිසාරා, මහලු විය,
මාමල පසු සොහොන් පොතේ දුක්ඛියක් කියන මැනවි මොනතරම් වෙනස්ද මේ එක එක ගීතේ ගීතේ තියෙන මතුකම ජගත් වික්‍රමසිංහ දේශීය ආරක් මතු කිරීම පිණිස පණ්ඩිත අමරදේවයන් තමගේ ගී නිර්මාණයන් ඇතුලේ හුඟක් වෙනස්කම් කරන්න උත්සාහ කරනවා අමරදේවයන් කියන්නේ අපේ පොළවේ පස් පෑගපු ගැමියා ගායනා කළපු ජන ගී ආර මොකක්ද කියලා අපි හොයන්න ඕනේ කියලා ඒ රීතිය හොයාගෙන ඒ වර්ධනය කිරීම තමයි වැදගත්කම කියලා අමරදේවයන් මතු කරලා තිබ්බ සාධකේ මම හිතන්නේ ඔබට උදාහරණ සහිතව මේ කාරණාව මතු කරන්න පුළුවන් අපේ දේශීය නිර්මාණ ජන සංගීතය කොහොමද අමරදේවයන් මේක තුලට සම්බන්ධ වෙන්නේ කියන එක නිර්මාණ තුලින්ම ඔප්පු කරලා තිනවා මහාභාරතයේ සංගීතයේ හැදෑරීමෙන් පසු එතුමාගේ ආගමනයෙන් පස්සේ බොහෝ නිර්මාණ ගණනාවකට අමරදේවයන් දායක වෙනවා අපේ ජනශ්‍රුතියේ තියෙන හැඩතල තියෙන ගීත මම හිතන්නේ ඔබට මට මතක් කළොත් ඒවා මම කැමති සේකරයන්ගේ පිලේ පැදුර වගේ ගීතයක මොනතරම් අපූර්වට ජන ගීය මතු කරලා තිබෙනවද ජන කවි පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා සිතේ දුකට එතකොට කවි කියවෙනවා කාරේන තාල මතු කරමින් බඹරෙකු ආවයි ගීතය ගායනාකතුට ඊට වඩා වෙනස් තැනකට ගියේ බඹරෙකු ආවයි නිරත දිගේ යා අද පෑවුවයි පියුරු රසේ යා මල් පරවුවයි සෝකෙන් බොවා කඳුළු ගැලුවයි එළෝ කැපී යා ඩොල්ටනාලිස් මහත්මයා රචනා කරන මේ රන්වන් කර රන්වන් කරල් නැමේ සන්සුන් හඳුන්වරව සිල්ගත් උතුතු කතසේ සිල්ගත් සිතින් යුතු කතසේ බණවලේ ස්වත්නායකයන්ගේ ඩොල්ටනාලිස්ගේ තමයි මේ රන්දහදිය බින්දු ඒක වෙනද රන්දහදිය බින්දු බින්දු රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ඉසුරු සුවඳ රැඳු රැඳු රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දෙකටත්තේ දැන් අර රන්වන් කරල් මේ මේ චිත්‍රපටය ඇතුලේ සෝමාවතී වගේ ගීතයක් සිරිගුණ සිංහ මහත්මයා යොදා ගන්න උරේක මොන වගේ තාලයක්ද තියෙන්නේ ආලෙබෙන්ද මාගේ පණි ආලෙබෙන්ද මාගේ පණි සෝමාවතී මගේ සෝමාවතී මගේ සෝමාවති මනෝජ ආලවැන්ද මාගේ පනේ සෝමාවති මගේ සෝමාවති මගේ සෝමාවති ඇස බැන්දක් මන බැන්දක් සෝමාවති ඇස බැන්දක් මන බැන්දක් සෝමාවති වැව් බැන්දක් දිය බැන්දක් සෝමාවති 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 මගේ සෝමාවති ආලවැන්ද මගේ පණි සෝමාවති මගේ සෝමාවති මගේ සෝමාවති අවදාන දෙකට විතර යමු මේ මේ තිස්සලීන සූර්ය මහත්මයා සාරවිතේ සිරි සාර බුලත් විට මතු කරනකොට ඒ තාල රූපය ගැන ඔබ කොහොමද දකින්නේ සිරි සාර බුලත් විට ඇත්තට මේ ගීතය ඇතුළේ තාල දෙකක් යනවා මේ රිද්ම දෙකකට තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ සමගුණ දෙගුණ ඒකත් මේ ගීතය ඇතුලේ තිබෙනවා කොටසක් ගයි
Siri sarbulat vit kala balan Siri sarbulat vit kala balan Siri sarbulat vit kala balan podi nangi varin podi malli varin api pipi pipi ren ratat patak e tawat karan pipi pipi renu natana mali malaka pipi renu natana mali malaka happy da pichcha poddak enasuna hodai මේ මතුකිරීම මේක මේ සජීවී නිරූපණයක් ඇතරම පෙර පුහුණුවක් නෙමෙයි මේ කියලා උදාහරණ සියල්ලම ඔබතුමා අපිට මතක් කරලා දීමත් ඉතාම වැදගත්. ඔය කාරණා සේරම ටික අපි මතක් කරනකොට ජගත් වික්‍රමසිංහ දැන් සන්නාලියනේ වගේ ගීතයක් ඇතුලේ සන්නාලියනේ වගේ ගීතයක් ඇතුලේ මේකේ මුලින් පටන් ගන්නේ ඉතාම සතුටු දනවන කාරණාවක ඉපදීම පිළිබඳ. හැබැයි අවසාන වෙනකොට මරණය පිළිබඳ කතා කරන්නේ. මේ අර සැප දුක සමබර වේ වගේ මේ තනුව පිළිබඳ මොකද හිතෙන්නේ මේ සන්නාලිනී ගීතය අතට. ඔව්. ඊරඳ පායන ලෝකේ. සන්නාලිනී. සන්නාලිනී. ඊර දෙක ගැන කතා කරන්න. සන්නාලිනී ගීතය ඇත්තට මේක හරිම දැන් යුග යුග තුනක් පැහැදිලිව පෙන්වන ගීතය තුල එකම තනුව පාවිච්චි කරන ආචාර්ය වන්දිත තමන දේවයන්. එකම තනුව පාවිච්චි කරාට ඒකට යොදන හඬ අනුව ඒ ගායනයේදී ඒ අවස්ථා තුන නිරූපණය කරනවා. ඒක හරි සුවිශේෂීම්. සාමාන්‍යයෙන් අපි ගීතයක සැලැස්ම තියෙන්නේ ස්ථායි අන්තරා කියලා කොටස් දෙකක්. නමුත් මේකේ එකම තනුව යොදලා තියෙන්නේ ඒ ත්‍රිත්වයටම. නමුත් ඒකේ අවස්ථා තුන හඬින් තමයි නිරූපණය කරන්න එතුමා. ඒක හරිය ගැඹුරු අවස්ථාවක්. ඒක හරිය ගැඹුරු හොඳයි අපි මේ සේරම සටහන් එක්කලා සේකරයන් අමරදේවයන්ට රචනා කරපු කැලේ ගහක මල් පිපිලා ගීතය මේ වෙලාවේ ගායනා කරන්න යොදා ගනිමු. මනෝජ් චතුරු කණ්ඩායම අපිට සහයෝගය ලබා දෙයි. ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බබරුන් රොණට වඩිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කලබල වෙනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් ගත් බබරුන් රොණට වදිනවා මල් නොතලා රේණු තලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කරදර වෙනවා ගලා හැලෙන අඳුර මැදි නුවන් පිපෙනවා මලේ මහිම ඒ අතරේ මට හමු වෙනවා සදා සතුට සීන ලොවේ ඉරුළු දරනවා කැලේ ගහක මල් පිපිලා සුවඳ හමනවා අදේ ලැබුම් කත් බබරු රොණට වදිනවා රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කලබල වෙනවා මතනි වූ විටද
පමණි එමල දකින්නේ ඉරු සඳුමින් මෙහිමිත් මොකටද කරන්නේ අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ ගැලි ගහක මල් පිපිලා සුවඳ පමනවා අදේ ලැබුම් කත් බබරු රොනට වදිනවා රේනු තලා මල්ලු තලා උන් පැණි බොනවා මගේ දැස මට නොකියා කලබල වෙනවා කලින් රසවිඳි කැලේ ගහක මල් පිපිලා ගීතය මඩවලේ ශ්‍රත්නායකයන් රචනා කරන්නේ පණ්ඩිත අමරදේවයන් සංගීත නිර්මාණය කරන්නේ රසමියුරු ස්වර්ණවර්ණ වගේ වැඩසටහන් ඇතුලේ මේ මොනතරම් හරි ලස්සනට උද්දීපනය කළාද අපේ අය කියන සංගීතයක් හොයාගෙන යන අමරදේවයන්ගේ ගමනට මෙයාගෙන් ලැබුණු සහයෝගය මම හිතන උගහක් වටිනවා ඔව් ඇත්තටම දැන් ඔය 1953 සහ 57 විතර කාලය තුල තමයි අමරදේවයන් ಭಾರತයේ සංගීත අධ්‍යාපනය ලබන්නේ ඒ අතරතුරත් ලංකාවට ආපු අවස්ථාවල ගුවන්විදුලට ඇවිල්ලා වැඩසටහන් වල සම්බන්ධ වෙලා තියෙනවා විශේෂයෙන් මඩවලේ ශ්‍රත්නායක මේ අපේ ජන නාදමාලා අනුව ගීත නිර්මාණය කරලා ගායනා කරලා කිසියම් විදිහකට ජන සංගීතය අපේ ඇසුරින් අපිට ආවේනික ගී ආරක් සංගීතාරක් නිර්මාණය කරන්න අමරදේවයන් එක්කලා උත්සාහ කළා. මිහිරියේ ගැමිණදී ප්‍රතිඵලයක් තමයි ඇත්තරම ජන ගායනා කියන වැඩසටහන. දැන් අපි කලින් ජගත් ගායනා කරපු රන්වන් කරල් සැලේ ගීතයත් මඩවලේ ශ්‍රත්නායක රචනා කළේ අමරදේවයන්ම එක්තරා අවස්ථාවක පැහැදිලිව එතුමා සඳහන් කළා තියෙනවා මම හිතන්නේ නාදසිතම් පොතේම වෙනම පරිච්ඡේදයක් තියෙනවා. දැන් ඒක එතුමාගේ සංගීත පර්යේෂණ චාරිකාවේ එක ඒ ඒ අනුගමනය කරපු එක්තරා යුගයක ප්‍රතිපත්ති පිළිබඳ සටහනක් අතර මේ ඒ ගීතමාලාව කියලා. ඒ කියන්නේ විශේෂයෙන් ඔය ටිකිරිලියා මඩවලේ ශ්‍රත්නායකයන්ගේ ඒ ඒ දැන් ඒ වැඩි ඇත්තටම සිද්ධ වුණේ අර ජන ගීතණු අනුව ගීත රචනා කරලා ඒ අනුව ගීත ගායනා කරලා රසිකයාට ඒ අපේ ජන ගීතණු වල තියෙන වටිනාකම කියලා දෙන්න උත්සාහ කරපු එක. දැවක ඇත්තටම එක්තරා අවස්ථාවක රතන්ජංකර් පඬිතුමාත් මේ අපේ ජනනාදමාලා අනුව දේශීය සංගීතයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා කියන කාරණය එතුමාගේ එතුමා ප්‍රකාශ කළා තියෙනවා. ඒ ඒ ඒ ඒ අදහසත් එක්ක තමයි මඩවලේ ශ්‍රත්නායක මේ කටයුත්ත අමරදේවයන් සමඟ පටන් ගන්න. ඉතින් ඒ ඔස්සේ ඔය ජනගායනා කියන වැඩසටහනින් ගීත රාශියක් නිර්මාණය වුණා. ඔබ සඳහන් කරපු ජගත් ගායනා කරපු දැන් බමරුකුවා වගේ ගීත කොහොඹායක් අංකාරයේ ගුරුගෙමාලාව කියන පෙළපාලි ඒ ආකාරයෙන්ම ඒ ගීත ඊට තාම සමීප පදමාලා තියෙනවා විශේෂයෙන්ම මඩවලේ ශ්‍රත්නායකත් මහගම සේකරත් දෙදෙනා සමග එක්ව මේ අමරදේවයන් කරපු පර්යේෂණ සංගීතමය පර්යේෂණ මම හිතන්නේ එතුමාට අර එතුමා විශ්වාස කරපු उत्तर भारतीय महासंगीत संप्रदाय महासंप्रदाय हेटीटत अपे जनगायन चूल संप्रदाय हेटीटत अरगन महासंप्रदाय सुरेन चूल संप्रदाय पोषणे किरीम एवस्य देशीय संगीत भी किरीम किन ये संगीत धर्म ये संगीत संगीत तुम्हारे दर्शन प्रचारित करने तुम्हारे हेकिया लभुना ये ज्येष्ठ गीत रचकयान समग्र निर्मा निर्मा पिबुना मिहिरी गैमल बिंद दही सर රන්වන් කරල් එතකොට ඔබතුමා සඳහන් කරු කැලේ ගහකට ඔය අතරම දැන් මින්ද දෙහිසර වගේ ගීතයකට එනකොට ඊට වඩා ජන වහරට වඩා කිසියම් විදිහක චේක විවහාරයකට විදග්ධ විවහාරයකට එනවා නිල්මා නිල්මල් පිපුණා වගේ ගීතයක් එනකොට ඊට වඩා හුඟක් ඉහළ භාවමය උත්කර්ෂයකට ගේන එවැනි විදග්ධ රචනා ඒ රචකයන් අතින් බිහි වුණා බින්දු බින්දු රංගෝමර මාලනී මොනතරම් අපූර්ව නිර්මාණයක් එතුමා සඳහන් කරපු මේ දැන් සමන්තේරත් මහත්මයා සඳහන් කරපු කාරණාත් එක්කලා අමරදේවයන්ගේ ඊටාම විශිෂ්ට ගණේ කෘතියක් තමයි සංගීතය පිළිබඳ සටහන් වෙච්ච අමරදේව නාද සිත්තම් කියන කෘතිය මේට සාහිත්‍ය සම්මානය පවා ලැබුණා බව සඳහන් කරන්න ඕනේ 1980 වර්ෂයේ මට මතක හැටියට ඒ සියල්ලත් එක්ක හෙළ ගීතය සුවාගෙන යාමේ ගම්මන වෙනුවෙන්
පණ්ඩිත අමරදේවයන්ට ආසියාවේ නොබෙල් ටැග් හිමි වෙනවා. රංජන මම කැමති මැක්සයිසේ සම්මානය පිළිබඳ ඒ ලැබීමේ වටපිටාව පිළිබඳ ලැබෙන්න පෙර තිබුණු තත්ත්වය සහ ලැබුණන් පසු මට ඒ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුණා. ඇත්තට මේ තාත්තා මැක්සයිසේ කියන මැක්සයිසයි කියන මැක්සයිසේ සම්මානය ලබා ගන්න අවස්ථාවට පිලිපීනේ ඒ අවස්ථාවට මමත් ගියා අම්මත් ගියා. ඇත්තටම මේ ධර්මසිරි ගමගේ ශූරී නපාත්‍රින් වූ ධර්මසිරි ගමගේ ශූරිනුත් පැමිණියා. මේ මට මතකයි ඔය මේ පණිවිඩය මට ලැබුණ මම තාත්තා මට කෝල් කරලා කිව්වේ මේ මම එතකොට අනුරාධපුරේ ගිහිල්ලා හිටියා. අපේ මම වැඩ කරේ ෆීනික්ස් ආයතනයේ. එතකොට ඒ දැන්වීම ප්‍රචාර ආයතනයේ මම වැඩ කරේ. අපේ ඔෆිස් එකෙන් මම වැඩකට ගිහිල්ලා හිටියා අනුරාධපුරේ හිටියේ. මේ මට කෝල් එකක් ආවා. ඒ මම හිටපු තැනට ආවම මේ කෝල් කළා තාත්තා මට කිව්වේ මේ පුතා මේ කාටවත් කියන්න එපා. මේ කාටවත් කියන්න එපා මේක මේ මේ මට මැක්සෙසේ සම්මානය හම්බෙලා තියෙනවා. මොකද ඒක එක්තරා අර ඒක දන් ඒක ප්‍රචාරය කරන්නේ නැහනේ මුලින්. ඉතින් ඒක ඉස්සෙල්ලා මට කතා කරලා හත කිව්වේ. ඊට පස්සේ තාත්ත බොහොම ඒක ඒකෙන් කියන්නේ තමන්ව අගය කිරීමක් නිසා තාත්තා ඒකෙන් ලොකු සතුටක් ලැබුවා. ඒ වගේම මේ ඊට පස්සේ මට මතක් වෙනවා ඒ පිලිපීනේ ඒ විශේෂ අවස්ථාවට. එතකොට පිලිපීන ජනාධිපතිනිය අතින් තමයි ඒක මේ ප්‍රධානය කළේ. ඒ අවස්ථාවේ තාත්තා ඒ සභාව ඇමතුවා. මේ ඒ කතාව ඒ කතාව තුළ ඇත්තරම මේක ඒ කතාව තුළ මේ මහාචාර්ය සමන්තේරත් මහත්මයා කියපුව ඒ තාත්තගේ සංගීත පිළිබඳ දර්ශනයත් කැටි කරලා තමයි ඒ කතාව කරේ. ඊට පස්සේ පිලිපීනේ විශ්වවිද්‍යාල කීපයකට ගිහිල්ලා අත පොඩි වැඩමුළු කරා. ඉතින් මගේ මතකයේ එහෙම තමයි මැක්සයිසේ අපිට පුළුවන් පිලිපීනේ මේ මැක්සයිසේ සම්මානය හිමි වෙන අවස්ථාවේ රූපරාමු යලි ස්මරණය කරන්න. ආචාර්ය අමරදේවයන් තම ජීවිත කාලය තුළදී ලද මෙම ඉහළම අන්තර්ජාතික සම්මානය මව්බිම වෙනුවෙන් ලබාගත් එම ඓතිහාසික මොහොත ලාංකීය ඉතිහාසයේ ස්වර්ණතම අවස්ථාවකි. පිලිපීනයේ රාජකීය ආසියාතික සංස්කෘතික කේන්ද්‍රයට රැස් වූ අති මහත් ජනකායක් හමුවේදී පිලිපීන ජනාධිපතිනිය අතින් මෙම විශිෂ්ට සම්මානය ආචාර්ය අමරදේවයන් ලබාගත් මොහොත අතිශයින්ම හැඟීම් බරවිය. මෙරට සංගීතයට හා අනිකුත් ලලිත කලාවන්ට සංස්කෘතික හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මේ සිරුරින් කුඩා මහා ගිරිහිසක් වන් මිනිසාගෙන් සිදු වූ අප්‍රමාණ මෙහෙවර පිළිබඳ සැලකීමේදී ඔහු අත්‍යන්තයෙන්ම මෙම සම්මානයට සුදුස්සෙක් වන්නේ. මෙම අවස්ථාව රාජකීය ආසියාතික සංස්කෘතික කේන්ද්‍රයට රැස් වූ 700ක් පමණ වන ශ්‍රී ලාංකිකයින්ගේ ඇස් තුළ කඳුළු රැඳවිය. 5000කට අධික ජනකායක් සිය අසුන්වලින් නැගිට මෙම අසහාය ලාංකික සංගීත වේදියාට ආචාර කළ මොහොත ආඩම්බරය දන්වන්න. පණ්ඩිත අමරදේවයන් සමග ළඟම ඇසුරක් පවත්වපු පණ්ඩිත අමරදේවයන්ට ගීත රචනා කළ ධර්මසිරි ගමගේ සූරීන් එතුමාගේ කඳුළු කිරිපවා කඳුළු විල දිගේ නොපෙනේ ගියෝදු අම්මා කියන ගීතය එහෙම රචනා කළා. මේ ධර්මසිරි ගමගේ සූරීන් මේ අවස්ථාවට සහභාගී වුණා. සහභාගී වෙලා මට මතකයි ස්වාධින් රූපාණියට තමයි මේ මුල්ම ඇමතුම අමරදේවයන් සමගින්ම කතා බහ කරමින් ලබා දුන්නේ. මුළු මහත් ශ්‍රී ලංකාවටම මුල්වරට මැග්සයිසේ සම්මානය අමරදේවයන්ට හිමි වුණු අවස්ථාව සජීවව විස්තරකථනය ගෙනාවෙත් ගමගේ සූරීන් ඒ අවස්ථාවේදී. අපි ළඟ රූපරාමු තියෙනවා. යා බලන්න. අමරදේව මැතිතුමන් මා සමග සිටිනවා මේ මොහොතේ. අත් වශයෙන්ම මේ ඉතාම සුවිශේෂ අවස්ථාවක් හැට මා සලකනවා. අවු වසර 73ක දීර්ඝ චාරිකාවකට පස්සේ මොරටුවේ වඩු ගෙදරක ඉපද මැනිලාවේ මැග්සෙසේ සම්මාන මන්දිරයට පැමිණීමට මේ ගිය දීර්ඝ ශිල්ප චාරිකාව මා හිතන්නේ දැන් මොහොතකට පෙර එතුමන් සම්මානය ලැබුව අවස්ථාවේ මා ශ්‍රී ලංකාවේ රසිකයන්ට විස්තර කළා. දවසි ගමගේ මහත්තයා කිව්වා වගේම මාගේ සම්මානය ලබද්දී මට හැඟීමක් ඇති වුණා.
මේක මට මේ අයිති බලමු මගේ දේශයට ඊළඟට මට අකුරු ඉගෙන ගුරුවරුන්ට මගේ දෙමාපියන්ට ඊළඟට මාත් එක්ක මගේ මේ සංස්කෘතික වන්දනා ගමනට අවුල් වෙච්ච ඔක්කොම සියලුම ශිල්පීන් ශිල්පිනියන් මගේ රසික රසිකාවයන් මේ හැම වෙලෙම තමයි මට මේ ලැබුණේ මාව මෙතනට ගෙනාවේ අත් වශයෙන්ම ජනතාවයි මම ජනතාව කලා කරන සැයිද මම කැමති මේ අවස්ථාවේ මගේ ප්‍රීතිය ප්‍රකාශ කරන්න මොකද ජනතාව තමයි මට සල්ලි දීලා මාව ඇරි ඉන්දියාවට මේ ජාතික වටිනාකම රත්නදීපයක වැඩුණු රන් වන් වටිනාකමක් ගෙන දෙන මිතුමුණට වඩා වටින අපේකම හඳුනන අමරදේවයන් පිළිබඳ ඇගයීම පද්මශ්‍රී සම්මානයත් ඉන්දියාවෙන් එතුමට ලැබුණු සුවිශේෂී සම්මානයක් ඒ බවත් අපි මේ මොහොතේ මෙනෙහි කළ යුතුයි පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් ගී නිර්මාණය කරනකොට අමරදේවයන්ට පසු කාලීනව ගී නිර්මාණය කරපු ප්‍රවීණ නිවේදකෙක් තමයි කේඩිකේ ධර්මවර්ධන කේඩිකේ කුමරියක පාසලම සරුණා ගීතයත් මහවැස්සක පෙර නිමිති පේනවා කියන ගීතයත් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කරනවා මේ ගීත දෙක ඉතාම ජනප්‍රිය තලයේ පැවතුණු ගීත බවට ගුවන්විදුලිය තුළින්ම පත් වෙනවා සනත් අන්තසිරි මහත්මයා මේ තනු නිර්මාණය කරන්නේ මේ මහවැස්සට පෙර ගීතය ඇතුලේ ඇත්තටම මහලු වී සිටින මිනිස්සෙක්ගේ කල්පනා ලෝකය පිළිබඳ කතා කරන්නේ මේ ස්වයාම්‍ය අමරදේවයන්ගේ හඬ නළුවෙන් මතු කරපු ආකාරය ඔබට සිහි ගන්නන්ට පුළුවන් අපි මේ අතීතය මතකයේ තියාගෙන සමිතා ඉරන්දති මුදුන් කොටුවට ඇරයුම් කරමු මේ ස්වර්ණ විමානය තුළ මතක සටහන් වවන්න මහවැස්සක පෙර නිමිති පෙනෙනවා
අපි අමරසඳන ඇති අඹර පිළිබඳ මතකාවර්ජනයේ යෙදෙන වෙලාවේ අපේ තිසලීන සූර්ය මහත්මයා ළඟට මම යන්න කැමතියි විශේෂයෙන්ම ගැටවරියෝ සහ සාරවිත චිත්‍රපටයේ ලබන අත්දැකීම් එක්ක මම මේ ප්‍රශ්නෙට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා දැන් අමරදේවයන් කියන්නේ හොඳ රසවතෙක් ඔහු ගීත නිර්මාණය කරන වගේම මේ ප්‍රාමාණික ගීත පිළිබඳ දැනුම සහ සංගීතය පිළිබඳ ලෝකයේ විවිධ තැන්වල තිබෙන දැනුම් සම්භාරයන් පිළිබඳ අතිමහත් දැනුම එතුමාට තිබෙනවා එතුමා මේ චිත්‍රපට නිර්මාණ ගීත නිර්මාණ ඔස්සේ හොයාගෙන යන තැන මොකක්ද කොහොමද ඔබතුමාලත් එක්ක චිත්‍රපට ගීතේ වෙනස් වෙන්න ඕනේ කොතනද අපේ ගීතේ කොතන තියෙන්න ඕනේ කියන කාරණාව සාකච්ඡා කළේ මම කැමතියි අමරදේව ඇසුරු කරපු විද්වතෙක් විදිහට මේ කාරණාව වලට ඔබේ සිනමා තුලින්ම පිළිතුරු සපයනවා ඔව් මේ පණ්ඩිත අමරදේවයන්ට මේ චිත්‍රපටි ගීත පිළිබඳවත් ඒකට චිත්‍රපටියකට උචිත සුදුසු ගීත කුමක්ද කියන එක තෝරා බේරාගෙන කටයුතු කරන්න පුළුවන් හැකියාවක් එතුමාට තිබුණා විශේෂයෙන්ම චිත්‍රපටියේ ගීත වගේම මොකද සාමාන්‍යයෙන් එතුමා කලින් ගායනා කළ ඒ ශාස්ත්‍රීය පැත්තට බර වුණු ගීත නැත්නම් සරල ගීත ඒකට වඩා වෙනස් ස්වරූපයක් මම හිතන්නේ චිත්‍රපට සංගීතය චිත්‍රපටවලට ගීත සපයනකොට එතුමාට ඒ පිළිබඳව හිතන්නට පුළුවන්කමක් ලැබුණා ඒ අනුව තමයි මම හිතන්නේ මුලින්ම එතුමා කරපු රන්මුතු දූවෙන් අමුතු ශෛලියකට අමුතුම ආරයකට අමුතු ගමනක් යන්නට චිත්‍රපට සංගීත ඒ ක්ෂේත්‍රයේ එතුමාට පුළුවන්කමක් ලැබුණා මම හිතනවා එතුමාට පුළුවන්කමක් ලැබුණා මේ විශේෂයෙන්ම චිත්‍රපට සංගීතය කියන්නේ ගීත වගේම චිත්‍රපටයකට අවශ්‍ය පසුබිම් නාද තෝරා බේරා ගැනීමේදී සුදුසු මොකද්ද ඒ අවස්ථාවට සුදුසු සංගීත ඛණ්ඩය මොකද්ද කියන එක තෝරන් බේරලා ඒක ඉදිරිපත් කිරීමේ හැකියාවක් එතුමාට තිබුණා දැන් හුඟක් වෙලාවට එතුමා බලාපොරොත්තුනේ දැන් ඒ අධ්‍යක්ෂකවරයා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා රූපයෙන් පෙන්වීමට මේ හුඟක් වෙලාවට උත්සාහ කරන ඒ රූපේ තියෙන ඒ සිද්ධීන් තවත් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්කම සංගීතය යොදාගෙන පුළුවන් බව එතුමා හොඳට දැනගෙන හිටියා ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ ලොකු ඒ අතින් චිත්‍රපටියේ ඒ යම් යම් අවස්ථාවලදී යම් කිසි අත්වසෙම ඒ චිත්‍රපටියේ ඒ රූපමාලාවට අවශ්‍ය පරිදි තවත් ඒකට උද්දීපනය කිරීමේ අවශ්‍යතාවය උඩ සංගීතයක් නිර්මාණය කෙරුවා ඔබ ඔබ අර මේ ස්වර්ණ විමානෙන් ගීතේ කැටවරිය චිත්‍රපටේ මම හිතන හොඳම උදාහරණයක් ජගත් අපිට බැරිද මේ කතාවට ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවක කොටවි මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට රළ රැලි මත නැගිලා එනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් පණ්ඩිත අමරදේවයන් වෙනුවෙන් තනු සැකසුවා නතර චිත්‍රපටි වංශ කතාවේ මොහොමඩ් ගවුස් එඩ්වින් සමරදිවාකර ලයිනල් අල්ගමසූරීන් සෝමදාස ඇල්විටිගලයන් කේමදාස් සූරීන් ඒ වගේම සරත් දසනායකයන් චෙල්ටන් ප්‍රේමරත්න සරත් බාලසූරිය නිමල් මෙන්ඩිස් ටීෆ් ලතීෆ් වික් රත්නායක සරත් ප්‍රනාන්දු වින්ස්ටන් ප්‍රේමසිරි නන්දා මාල්නී සනත් නන්දසිරි රෝහණ වීරසිංහ හොස්ටින් බුණසිංහ එච් එම් ජයවර්ධන ස්ටැන්ලි පීරිස් සෝම්පාල් රත්නායක මොහන් රාජ් අතුල සෝමසිරි නවරත්න ගමගේ වැනි ශිල්පීන් රැඳී සිටිනවා ඒ අතරින් නිමල් මෙන්ඩිස් සමග කරන ලද මේ නිර්මාණයන් අති විශේෂයි කියලා මට හිතෙනවා අමරදේවයන් තමන්ගේ ඇතැම් චිත්‍රපටවල එන
බටහිර අරගත් ගීත වගේම නිර්මාණය කරපු ගීත වගේම මේ අපිට ඇහෙන ගීතත් ඒ විශ්වීය බව හරි අපූර්වට තමන්ගේ කටහඬ තුර ඉතම් මතු කරපු ගීත අපි නිමල් මෙන්ඩිස් තනු නිර්මාණය කරන ලද ඒ වගේම ඔගස්ටස් විනයාගරත්න රචනා කරන ලද තවත් චිත්‍රපට ගීතයක රස මිහිර විඳින්න සූදානම් වෙන්නේ නිම්හිම් සෙව්වා මම හිතන්නේ සීතාදේවී චිත්‍රපටයේ අපි ගීතය අමරදේවයන්ගේ හඬට ජාතියේ ස්වර්ණ සොරය කියලා නම තිබ්බේ වර්ෂ 2012 දී විතර. ඒ ස්වර්ණමය සොරයක්යි සපත කරන මේ මොහොත 2014 වර්ෂයේ. සමන්ත ආචාර්ය සමන්ත හේරත් ප්‍රණීත අබේසුන්දර තෙපල එක්ව සංස්කරණය කරන ලද අමරදේව ජාතියේ ස්වර්ණ සොරය පිළිබඳ මේ කෘතිය ඇත්තරම අමරදේවයන් පිළිබඳ බොහෝම වටින ලිපි ගණනාවක් අඩංගු වෙලා තිබ්බ අමරදේවයන් ජීවමානව සිටින කාලයේ එතුමාට උපහාරයක් විදිහට කරන ලද නිර්මාණයක් 85 වෙනි ජන්මදිනයේ හොඳයි මේ හැම දෙයක්ම ඇතුලේ මේ මහා පිටුව ඇතුලේ සඳහන් වෙලා තිබෙන අමරදේවයන්ගේ දේශීය සංගීතය පිළිබඳ විමර්ශන අමරදේවයන් මේ දේශීය සංගීතය විමර්ශනය කරගෙන යනවා හැබැයි විමර්ශනය කරගෙන යනකොට අමරදේවයන්ගේ පරිශ්‍රණයේදී අමරදේවයන්ට ගැටලු මතුවෙනවා අනේ ගැටලුවක් මම කේනු ධර්මදාස සූරින්ට යොමු කරන්න කැමතියි. අමරදේවයන් අපෙන් ප්‍රශ්න කරලා අහනවා වර්තමාන ප්‍රචලිත සංගීත කියලා අපි හඳුනාගන්නේ ඇත්තටම සිංහල සංගීතයද කියලා. අද තියෙන මේ සංගීතය අමරදේවයන් උත්සාහ කළ සංගීතයේ අග්‍රඵලයද? ඔබතුමා කොහොමද ඒක දකින්නේ? ඔව් දැන් ඔය අපි මේ සඳහන් කළා एक अवधि पीली बंद मंडोर रत्नायक
මහාගම සේකර වැනි ප්‍රවීණ ගීත රචකයන් හා අමරදේව කුණු මේ ගුවන් විදුලිය 1950 දශකයේ ඒක ඇත්තම අපි විශේෂයෙන් අගය කළ යුතු අවධියක් මොකද මේ ගුවන් විදුලිය ඒ කාලේ තිබුණු ගුවන් විදුලිය මේ දේශීය සංගීතය ගොඩනැගීමට බොහෝ එතන තෝතැන්නක් වුණු තැනක් මේ මේ ඇත්තම ඒ කාලේ ගුවන් විදුලි බලධාරීන් මේකට විශාල රූලක් දැක්කුවා ඉතින් ඒ එතන ඇත්තම අපේ සංගීත ඉතිහාසෙ නොමැකෙන තටහනක් මේ තියන්නේ මේ 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 පිරිස එකතු වෙලා මොකද මඩවල රත්නායකත් සේකරත් මේ කාලේ ගුවන් විදුලියේ මේ හිටපු ඔවුන් මේ මේ ඒ සේවයේ යෙදී සිටපු අය එතකොට අමරදේවත් ඒකට සම්බන්ධ වුණා සංගීතඥයෙක් හැටියට එතුමාත් කලක් ගුවන් විදුලියේ මේ සංගීත අංශේ බාරව හිටපු සංගීතඥ ඉතින් දැන් ඔබ මගෙන් ආපු මේ ප්‍රශ්නය ඇත්තෙන්ම එතුමාගේ මේ ඔහුගේ මේ සංගීත දර්ශනය සමග ඔව් බද්ධ කරගෙන කියන්නේ සංගීතයේ අපේ සම්ප්‍රදාය ඔව් අන්න හරි දැන් එතුමා මේ දැන් ඔය ඔය සංගීත අපේ සංගීත සම්ප්‍රදාය හොයාගෙන යනකොට ඇතැම් අය මත තිබුණා ඇතැම් මතයක් තිබුණා මේ අපේ සංගීත සම්ප්‍රදාය සුවායයුත ජනගී ආර තුලම පමණයි කියන විදිහේ එක්තරා අන්තයක ගිය පිරිසකුත් සිටියා. දැන් ඒ ඒ අන්තයට අමරදේවයන් ගියේ නැහැ. මොකද එතුමාට පෙනුණා මේ අපේ ජන සංගීතයත් එක්තරා විදිහකින් මේ රාගධාරී සංගීතය හා සම්බන්ධ වූ දෙයක්. මොකද මේ ඇතැම් මේ ජනගී රට මේ ගීතවල තියෙන මේ ස්වර පද්ධති මේ සම්භාව්‍ය සංගීතයේ තියෙන ස්වර පද්ධති ඒ කිසියම් රාගයකට සම්බන්ධයි. දැන් එතුමා එක තැනක කියලා තියෙනවා මේ පීළු රාගය හා සම්බන්ධයි සමහර ජන අපේ තියෙන ජන කවි යනාදී. දැන් මේ මේ වගේ අර ඒ ඒ විදිහේ සම්බන්ධතාවක් දැක්ක මේ මහා සම්ප්‍රදාය තුල තියෙන එක්තරා චූල සම්ප්‍රදාය. මොකද තව චූල සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවානේ ಭಾರತයේ තැන් තැන් වල ජන මේ කණ්ඩායම් අතර ඉතින් මේ අපේ සිංහල සංගීතයත් මේ විශාල දකුණු ආසියාවේ තියෙන එක්තරා මේ මහා සම්ප්‍රදාය තුල පවතින දෙයක් මිසක් මේක තනි කේවලව නැගී සිටින දෙයක් නෙමෙයි කියන එක. මොකද මේ එතුමා සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම අපේ ජන සංගීතය තුල තියෙන ඉතාම සීමිත ස්වර කීපයක් විතරයි. ඒ ඒ ස්වර වලින් එහාට යන්න බෑ. ඉතින් මේකෙන් අපිට සම්ප්‍රදායක් කියලා මහා සම්ප්‍රදාය ගොඩනගන්න බෑ. අධ්‍යයනය කරන්න ඒ විදිහේ විශාල පරාසයකට ඉඩ තියෙන තැනක් නෙමෙයි කියන එක. ඉතින් ඒක තමයි එතුමාගේ මම හිතන්නේ මූලධර්මයේ උනේ. ඉතින් ඒ ඒ මූලධර්මයේ උඩ තමයි අපි කියන මේ අමරණීය මේ දැන් අපි මේ මේ ගායනා කරපු ගී එකක්වත් තවමත් අදත් දැන් එතුමා මේ නිර්මාණය කරලා අවුරුදු 70ක් 80ක් පමණ කල් ගියත් තාමත් ඒවා එසේම ජීවමානව පවතින්නේ. මොකද දැන් ඔබ සඳහන් කළා මේ අද දැන් අද වෙන නිර්මාණ තියෙනවනේ. නමුත් කොහොම හරි මේ අද තියෙන නිර්මාණ සසඳන්න බෑ මේවා. මොකද මේවා අපේ තවමත් මේ ජන ආධ්‍යාත්මය තුල තියෙන ගීත බවට පත් වෙලා ඉවරයි. ඉතින් ඒකයි අපිට මේ තියෙන මේ අමරදේවයන්ගේ ගන්න තියෙන විශේෂ අපි දැන් මේ අද එතුමා සමරන්නේත් ඒකයි. එතුමාගේ නිර්මාණ ඇතුලේ අපි කතා කරනවා නේද උත්තම නිර්මාණ, මධ්‍යම නිර්මාණ සහ මේ සංගීත නිර්මාණයන් ගත්තාම උත්තම මධ්‍යම අවර නිර්මාණ කියලා උගක් දේවල් තියෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ උත්තම නිර්මාණයන් පිළිබඳ. මේ වගේ පැවැත්ම සදාකාලිකයි. අපි සිංහල සංස්කෘතිය ආයඳුණු අපේ ගීත කලාවේ මේවා අපිට හමු වෙනවා. වික්ටර් රත්නායකයන්, KDK ධර්මවර්ධනයන් සහ අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නන් මේ සියලු දෙනා අමරදේවයන් හමු වෙන්න ගයි ගයි ගිහිල්ලා මුල්වරට KDK ගේ නිර්මාණයක් විදිහට නිර්මාණය වෙච්ච මේ ගීතය අපේ ගීත වංශ කතාවේ හරි අපූර්ව හික්මීමක් තියෙන ගීයක් හැටියටයි අපි හඳුනාගන්නේ. විනයක් සහිතව ගීයක් ගැයුත්තේ කෙසේද? පද සංකල්පනාවට අරුත් සැපයුත්තේ කෙසේද යන්නට ඉතාම හොඳම උදාහරණයයි මා හිතනවා කුමරියක පාසලම සැරුණා කියන ගීය. අපි විශාරද රශ්මි සංගීත මහත්මියට ගීතය ගයන්න ඇරයුම් කරමු. මනෝජ් Thank you.
අමරදේවයන් පිළිබඳ මතක ගැනීම මමන මේ වෙලාවේ අමරදේවයන් පිළිබඳ කතා කරන්න උගා වටින කරුණු තව ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබ මේ පිළිබඳ අපි කියන කොටත් වැඩිය කල්පනා කරනවා වෙන්න පුළුවන්. ස්වාධින් රූපාණී හැමදාමත් අමරදේවයන් වෙනුවෙන් පෙනී සිටි. අමරදේවයන් වෙනුවෙන් ස්වාධින් රූපාණී මුල්ම නිෂ්පාදනය වුණේ ගීතේ රාවය වැඩසටහන. චන්දන පොන්සේකා මහත්මයාගේ ගීතේ රාවය වැඩසටහන ඇතුළේ තමයි අමරදේවයන්ගේ මුල්ම පටිගත කිරීම ස්වාධින් රූපාණී සිදු කෙරුණේ. ඒ ඉතිහාසයත් එක්ක අවුරුදු 89ක ජීවිත කාලය ඇතුළේ පිය සෙනෙහස විඳීමත් අහිමිවගේ පියාගේ මතක සුවඳත් ප්‍රථමානුස්මරණයේදී මේ ස්වභාවේ ජනගත කරන්න මම ආයෙත් රංජනත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබේ තාත්තගේ ගුණ, ඔබේ තාත්තගේ මතක ලක්ෂණ අපි මේ රටේ පුරවැසියාට වැදගත් වෙන හැඟීම් සටහන් කරමු. ඔව් සූර විර තාත්තගෙන් ඇත්තට අපි ඉගෙනගත්තේ ලොකුම පාඩම තමයි මේ මානව දයාව. මම හිතන්නේ තාත්තා තුල අපි දැක්කේ හරිම කරුණාවන්ත පුද්ගලයෙක්. ඉතාම මේ සුළු දෙයකින් පවා කම්පණය වෙන හදවතක් තිබුණේ. හැම මිනිසුන්ට ජනතාවට රසිකයන් රසික ජනතාවට හරිම ආදරයක් දැක්වුවා. يعني මිනිසුන් කවදාවත් තාත්තට වෙනසක් තිබුණේ නැහැ. ඒ වෙනස ජාති කුල මල ආගම් කියන කිසිම සීමාවකින් මේ බෙදිලා බෙදලා නෙමෙයි තාත්තා සැලකුවේ. ඒක නිසාම තමයි මහින්ද දිසානායක සූරින් ලියපු සොඳුරු මිනිසා කියන ගීතය බිහි වෙන්නේ ඒ සංකල්පය නිසා. ඉතින් තාත්තා කවුරු ගෙදරට ආවත් මොන තරහතරම කෙනෙක් ආවත් තාත්තා සිනාමුසු මූහුණින් ඒ පිළිගන්නේ. ඒ තාත්තා ඇත්තටම කැමති මිනිසුන් අතර ජීවත් වෙන තාත්තගේ වචන වලින්ම කිව්වා වගේ ජනතා කලාකරුවෙක් කියන එක මේ ඒක ඇත්ත. මොකද ඒ කරුණාව දයාවම තමයි අපිටත් පෙරලා තාත්තා දුන්නේ දරුවන් හැටියට. මම හිතන්නේ තාත්තා විශේෂයෙන් තමන්ගේ පවුලට දරුවන්ට විශේෂ ආදරයක් දැක්වුවා. නමුත් ඒ මම දකිනවා ඒ සෙනෙහස හැමෝ කෙරෙහිම තාත්තගේ තිබුණා කියලා. ඉතින් මම කෙටියෙන්ම කියනවා නම් තාත්තගේ ඉගෙනගත්ත ලොකුම පාඩම තමයි මානව දයාව කියන එක. අමරදේවයන් පිළිබඳ සටහන් තැබීමේදී අමරදේවයන් පිළිබඳ ලියවුණු වඩාත්ම වටින පර්යේෂණ ග්‍රන්ථයක් තමයි මේ නුවන් අනිජිත් කුමාර රචනා කළේ. අමරදේවයන් ජීවමානව සිටියේදී මේ දොරට වඩින්නට හැකියාවක් ලැබුණා. මේක ටිකක් ලොකු පොතක්. ඒ වගේම අමරදේවයන් එක්ක සටහන් තබනකොට පණ්ඩිත අමරදේවයන් පිළිබඳව එතුමාණන්ගේ ගීත පිළිබඳ එතුමන්ම ලියූ ගීසර මුවරද කෘතිය අපේ මතකයේ නැගෙනවා. අමරදේව ප්‍රතිසංවේදයේ මම ඔබට පෙන්වනවා. අමරදේවයන් ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් සංගීත ප්‍රසංගවලට සහභාගී වුණා. මේ අමර ගීසර ප්‍රසංගය තවත් එක් රටක පැවැත්වෙන මොහොතක ඒට සහභාගී වෙච්ච අවස්ථාව. මෙහි මේ ප්‍රසංගය පැවැත්වලා තියෙන 1987 අපේ මනෝජ් පීරිස් මහත්මයා තමයි තාලවාදන ශිල්පියා විදියට සහභාගී වෙලා තිබෙන්නේ. ඉතින් මේ හැම ඉතිහාසයක් එක්කම අපි ඉස්මතු කරන්න සූදානම් වෙන්නේ පණ්ඩිත අමරදේවයන්ගේ වටිනාකම් පිළිබඳව. වර්තමාන සිංහල සංගීත ශිෂ්ටයේ අනාගතයේ මෙහෙම පිපෙන මල් අපිට තිබෙනවද? මේවා අපේ හිතේ තිබෙන ප්‍රශ්නාර්ථයන්. කාලෝ ෆොන්සේකා මහත්මයා සටහන් තබන්නේ සංගීත ශිෂ්ටයේ අපිට තිබ්බ ශ්‍රේෂ්ඨතම ප්‍රතිමූර්තිය පණ්ඩිත අමරදේවයන් කියලා. මේ වැඩසටහනේ සමාප්තියට අපි දැන් ඇවිල්ලා තිබෙන්නේ. මම කැමති සමන් තේරත් මහත්මයා අමරදේවයන්ගෙන් පසු අමරදේවයන් සොයාගිය සංගීත ගමන අපි සොයාගෙන යනවා. කොතනද අපි ඉන්නේ දැන්? නැවතීම තිතක්ද, ගමාවක්ද, එහෙම නැත්නම් අනාගතයට ඉදිරිවීමක්? ඔව් අතර මම මේකට සෑහෙන වෙලාවක් ගත වෙන නිසා මම කෙටි උත්තරයක් දෙන්නම්. අතරම මේ අමරදේව පිළිබඳව කතා කිරීම, අමරදේව පිළිබඳ ලිවීම, අමරදේව පිළිබඳ මෙනෙහි කිරීම, මේ හැම එකක්ම සන්තුෂ්ටියක්, සතුටක්, ප්‍රීතියක්. එතුමා නැති අද වගේ දවසක එතුමා ගැන කතා කිරීම ඇත්තටම විශාල දුකක් සමග අපි
එතුමාගේ වියෝව දකින්නේ. ඉතින් මම හිතනවා ඉතිහාසෙට ආපස්සට ගිහිල්ලා බලනකොට ඇත්තටම අමරදේව කියන සංගීතවේදියා අපේ සංගීතය තුළ ඉටු කරපු ඒ මහා මෙහෙවර එක බලනකොට තවත් කාරණා වලින් මේ අමරදේවගේ කාර්යභාරය එක්තරා විදිහකට කිසියම් විදිහකට අපි තවදුරටත් අනාගතයට තීරුම් ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ අමරදේව දැන් අපි අර මං කලින් සඳහන් කරපු මේ මහා පුරුෂයන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහාචාර්ය සරත් චන්ද්‍ර මාටින් වික්‍රමසිංහ එවැනි චිත්‍රසේන එවැනි කලාකරුවන් එක්ක බලනකොට අමරදේව සුවිශේෂීම පුද්ගලයා බවට පත් වෙන්නේ මේ අමරදේව සතුව තිබිච්ච සහජ මේ අසාමාන්‍ය ස්වර්ණ ස්වරය නිසා. දැන් එතුමා නිර්මාණ බිහි කළා. දැන් අනිත් කලාකරුවොත් නිර්මාණ බිහි කළා. නමුත් අමරදේවයන්ගේ මේ හඬ කියන එක මේක ඇත්තටම මහාචාර්ය සරච්චන්ද්‍ර එක්තරා අවස්ථාවක් කිව්වා මේ අමරදේවයන්ගේ හඬින් ඇහෙන්නේ අපට මේ සිංහල ජනතාවගේ සෝබර ගී නාදය කියලා. දැන් මේ හඬ මේ මේ ධරණී තලය තුළ කිසිම පුරවැසියෙකුට තිබුණේ නැහැ. මං හිතන්නේ නෑ සුරවීර තවත් සියවස් ගණනකටවත් අමරදේවයන්ගේ හඬ එය හා සමකල හැකි හඬක් අපට ලැබෙන්නේ නෑ. ඉතින් මේ හඬ අනනුකරණීය අනතික්‍රමණීය අපට වචනෙන් විස්තර කරන්න බැරි අසාමාන්‍ය මధుර ස්වර්ණ ස්වරයක්. මේක අපි ජාතිය හඬ කියලා කියන්නේ මේ මේ ජාතියම සමස්ත ජාතියම අපිට අපේ හඬ කියලා අපිට කියාගන්න බැරි හඬ තමයි අමරදේවයන් තුළ තිබුණේ. ඉතින් මේ නිසා මම හිතන්නේ මේ සුවිශේෂී වාසනා ගුණය තවත් සියවස් ගණනාවකින්වත් අපට මෙවැනි පුරුෂයෙක් පහළවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වටිනාකම අපිට වචනෙන් කියන්නෙම කරන්න බැහැ. මම හිතන්නේ එතුමා පෙන්වා දුන්නු මාර්ගය ඔස්සේ තමයි අද මේ සියලුම සංගීතවේදීන් සියලුම ගීත රචකයන් සියලුම ප්‍රබුද්ධ රසිකයන් හොඳ සංගීතය කියලා ගමන් කරන්නේ එතුමා අපට පෙන්වා දුණු මාර්ගය ඔස්සේ. තිසලීන සූර්ය මහත්මයා පණ්ඩිත අමරදේවයන් මීට වසර දෙකකට කලින් සහභාගී වෙනකොට ඔබ මේ සභාවට ඇවිල්ලා අමරදේවයන් එක්කම කතා බහ කළා. අමරදේව නැති සභාවේ අද අමරදේවයන්ගේ ගුණ ඔබ ගහනවා. වසරකින් ඉක්බිති තම මිතුරු අමරසොරය පිළිබඳ මේ සමාප්ති මොහොතේ ඔබේ සටහන හුඟක් වැදගත්. ඔව් ඇත්ත වශයෙන්ම අමරදේවයන් කියන්නේ තාමත්ම සුන්දර පුත්කලේ. මම හිතන්නේ මගේ මට ඒ ඇසුර කවදාකවත් අමතක නොවන විදිහේ ඇසුරක්. මොකද අපි ඒ චිත්‍රපටිවල වැඩ කටයුතු කරන අවස්ථාවේදී එතුමා සමග බොහොම ළඟින් බොහොම ඉතාමත්ම මේ ලොකු සහයෝගයක් ලැබෙනවා හුඟක් අවස්ථාවලදී චිත්‍රපටිවල වැඩ කටයුතු කරනකොට. ඉතින් අපි සහෘදයන් වශයෙන් අපි ඉතාමත්ම බොහොම අපේ වැඩ කටයුතු කරනවත් අපි ලොකු ආස්වාදයක් ලැබුවා ඇත්ත වශයෙන් එතුමා එක්ක වැඩ කරන අවස්ථාවලදී. ඉතින් බොහෝ විට එතුමා දැන් ඔය සරණ්ඩිප් නිෂ්පාදන සමාගමේ ඒ චිත්‍රපටිවල වැඩ කටයුතු කරනකොට ශේෂපලියක්කාර මහත්මයා සමග තමයි ඒ නිවසේ තමයි හුඟක් වෙලාවට මේ ඔහු හිටියේ කාලය ගත කළේ. ඉතින් ඒ අවස්ථාවලදී මට මතකයි අපි බොහෝ වෙලාවට දැන් චිත්‍රපටියේ අපි ඒ චිත්‍රපටිවල තනු නිර්මාණය කරලා අවසන් වුණාට පස්සේ අපි එතනින් නවතින්නේ නැහැ. අපි එදා ඒ දවසම ගත කරනවා ඒ මේ එතුමාත් සමග ඒ ගීතයත් දැන් ඒ ගීතය නිර්මාණය කළා ඉවරයි දැන් එතනින් අවසන් කියලා හිතලා ඒක එතනින් නවත්තලා අපි යන ඉසිරිතක් තිබුණේ නැහැ. අපි ඊට පස්සේ ඒ ගීතයත් සමග ජීවත් වෙනවා. ඒ වගේම එතනින් පස්සේ අපි බොහෝ වෙලාවට කොහට හරි තනකට ගිහිලා ඒ සන්ධ්‍යාව ගත කරන අවස්ථාවක් තිබුණා. විශේෂයෙන්ම ඒ අවදී තිබුණා මේ සෙනෙට
රිජී පෙරේරාගේ තනක් තිබුණා සඳැල්ල කියලා ඉතාම හවසට මුණ අපි මුණ ගිහිලා සාකච්ඡා කරන අවස්ථාවක් එතනදී අපි ගිහිලා මුණ ගැහිලා ඉතාමත්ම රසවත් සන්ධ්‍යාවක් ගත කරන ගතියක් තිබුණා මේ සියලු සටහන් එක්ක පණ්ඩිත අමරදේවයන් සරච්චන්ද්‍රයන් සමග සරච්චන්ද්‍රගේ නිර්මාණවලට විවේක බුද්ධිය හොයාගෙන යන්නේ පේරාදෙණියට පේරාදෙණිය සරසවියේ සංගමිත්තාවෙහි බී 4 නිවාසයේ එවකට පදිංචිව සිටියේ අපේ මාචාර්ය කේනෝ ධර්මදාස්තුරින් ඔබතුමාගේ නිවසට අමරදේවයන් ආදරයෙන් පිළිගත්ත කියලා හිතමු මේ වැඩසටහනේ ආරම්භය මේ දැන් අමරදේවයන් ජීවමාන අමරදේවයන් ඔබේ නිවසෙන් බැස ගිය මොහොත කියලා අපි හිතමු මං කැමති බැස ගිය අමරදේවයන් පිළිබඳ ඔව් ඇත්තෙන්ම මට කාරණා දෙකක් මේ අවස්ථාවේදී මේ සිහිපත් වෙනවා එක කාරණයක් තමයි මට මේ වැඩිහිටිය කියාපු දෙයක් දැන් මේ වගේ මේ අපට අප ඉතා ගෞරව කරපු ආදරය කරපු කෙනෙක් නික්ම ගියාම අපි හිතන්න ඕනේ කාරණයක් තමයි ඇත්තෙන්ම අපි වාග්්‍යවන්තයෝ මෙවැනි ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් දැන හඳුනා ගන්නට ඔහු සමග දැන් අපි සමහර සමීප ආශ්‍රය කළා එසේ නැති වුණත් මේ රසික ජනයා එතුමාව දැකලා තියෙනවා එතුමා මේ සජීවී ප්‍රසන්නකවලදී මුණ ගැහිලා තියෙනවා ඉතින් ඒ අපට අද ඉන්න මේ પરම්පරාවට එක්තරා විදියකින් අපි අපේ හදේ එක්තරා විදියක සොම්නසක් රැඳී පවතිනවා අපි මේ පුරුෂයා දැනගෙන හිටිය නේද ජීවමාන කාලේ අපි වාග්්‍යවන්තයෝ නේද කියන අන්න ඒ හැඟීම ඒක තමයි මට ඒක කාරණයක් මට මේ සිහිපත් වෙන දැන් අපි සඳහන් ඔබ සඳහන් කළා පෙරදෙණියේ ඒ සොඳුරු සන්ධ්‍යාවන් මට සමහර රාත්‍රීන් අපේ ඒ නිවසේ මේ ඔය විදිහේ සංගීත ප්‍රසංග අපි පවත්වලා තියෙනවා මේ එතුමා අප වෙනුවෙන් මේ ගායනා ඉදිරිපත් කරපු අවස්ථා තියෙනවා අපි බොහෝ දෙනෙක් ඇඳවලා මේ අපි සාමූහිකව රස වින්දා ඉතින් මේ ඒ වගේ ඉතාම සොඳුරු සන්ධ්‍යාවන් මතක් වෙනවා. ඉතින් ඒව ඇත්තෙන්ම අපට අපේ ජීවිත යන්හි තිබුණ ඉතාම වාග්්‍යමත් අවස්ථාවන් හැටියට සලකමින් මේ සොම්නසෙන් ස්මරණය කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ මේ අමරදේවයන් ගැන සඳහන් කරනකොට අපි දැන් සඳහන් කළා එතුමාගේ මුදුමලොක් ගුණ, කරුණාව ඒ වගේම. හැබැයි එතුමාගේ තව තැනක් තිබුණා ඍජුව, අවංකව සමහර අවස්ථාවලදී තමන්ට යම් යම් පාඩු සිදු වුණා. දැන් මට එක සිද්ධියක් පොඩි කතාවක් තියෙනවා. එතුමා රජයේ කලායතනේ ඒ කාලේ තිබුණා දැන් ඔය සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියන එකේ ඔය ස්ථානයේ එතුමා මේ සංගීත අංශේ බාරව හිටියා. එතකොට ඒක රාජ්‍ය ආයතනයක්. ඉතින් ඕකේ අධිපතිවරයා මේ මට මේ කතන්දරය කිව්වේ මගේ මාමා කෙනෙක් එයි කතිකාචාර්යවරෙක් වෙලා හිටියා ආරිසේන එතුමා මේ චිත්‍රාංශේ අමරදේවයන් සමග ඉතාම සමීප මිත්‍රයෙක් මට කිව්වා මේ දවසක් දැන් අමරදේවයන් ඔය මේ බොහෝ විට එතුමාගේ තමන්ගේම කාලසටහනක් තියෙන්නේ. ඉතින් අර අතෙන්ඩ උදේ 8:00ට හරි 8:00ට හරි ගිහිල්ලා 4 වෙනකන් මේ මෙතන රැඳී ඉන්න එහෙම කාලසටහනක් නෑ අමරදේවයන්ගේ නිවහල් කාලසටහනක් තියෙන්නේ. ඉතින් දවසක් මේ ආයතන අධිපතිවරයා ලියුමක් කරලා දෙනවා නිදහසට කරුණු විමසල මේ ඉතින් මගේ මේ මාමා කිව්වේ මාම ළඟට ඇවිල්ලා කළු ආරි පොඩ්ඩක් වරෙන් එළියට කියලා ඊළඟ අර එළිය අඹ ගහක් යට එක්ක කියලා කිව්වලු මෙන්න මට මේ ලියුම ඇවිත් තියෙනවා මේ ලියුම මේකයි තියෙන්නේ දැන් මේකට මම කරන්න මේකයි ඉරලා වීසිකලා ඊට පස්සේ මං එන්න එදා එළියට බහලා ගියා බොහෝ විට මං දැන් ඔය ආර්ථික ප්‍රශ්න තියෙන සමහරට ඇති නමුත් අර ඍජු ගුණය සමහර අවස්ථාවල එතුමාට ඒ ඍජු ගුණයක් තිබුණා කෙලින් ඉන්න පුළුවන් අපි මේ සියලු කතා බහත් එක්ක අමරදේවයන් පිළිබඳ මතකාවර්ධිනේ රැඳෙමු අපේ අවසාන ගීතය හැටියට අපි තෝරාගෙන තිබෙන්නේ කුලරත්න ආර්යවංශයන් රචනා කළ ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන ලද ආරාධනා චිත්‍රපටයේ හරිම වටිනා ගීයක් මේ ගීතේ තියෙන්නේ ඇත්තටම හොයාගෙන යන හමුවීම ඒ හොයාගෙන යන හමුවීම ඇතුලේ අපිත් අමරදේවයන් හොයාගෙන යනවා සුචරිත ගම්ලත් සූරීන් අමරදේවයන් පිළිබඳ සටහනක් තබනවා අමරසර සරණී නොවි කිසිදා පැරණි වේ සදා අතිරමණී ඔබ සියලු දෙනාටම
බොහොම ස්තුතියි මේ අර්ථවත් සඳහව වඩාත් උද්දීපනය කිරීම වෙනුවෙන් අපි ගමු Rajadhani samugena